ළමයි. සියම් සුබ දවසක් වේවා. BSC drive සිංහල YouTube නාලිකාව ඔබ සියනම් බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තමයි අද පාඩම දම්වැල් මිනුම. හරි, දම්වැල් මිනුම ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි මීට පෙර අපි ගත්තොත් එහෙම බිම් මැනීම, එහෙනම් ජයපති තාක්ෂණයේ තුන්වෙනි පාඩමේ බිම් මැනීම කියන පාර්ට් 1 කියන කොටස දැම්මා. ඒ වගේම දෙවෙනි පාර්ට් එකක් දැම්මා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එතනදී සුවිශේෂ, හරි, එහෙනම් තව විශේෂිතව කතා කරන්න තියෙනවා බිම් මැනීමේ ශිල්ප ක්‍රම පිළිබඳ අපි කතා කරා. හරි, ඒ නෝට් ඔක්කොම මම දාලා තියෙනවා. අපි බලන්න, මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම ලින්ක් ටික ඔකට දෙන්නම්, ලබා දෙන්නම්. එතන ළමයි මේ දම්බල් මැනීම, හරි, දම්බල් මිනුම, එහෙම තමයි දම්බල් මැනීම පිළිබඳ බොහොම සවිස්තරාත්මකව කතා කරන්න කියලා තිනවා. ඉතින් ළමයි මේ නෝට් ගැන කතා කරනකොට, මේ අපි මම දැන් හදලා තියෙන නෝට් එක ගැන කතා කරනකොට, එහෙම තමයි සියලුම නෝට්, හරි, මේ නෝට් එකේ තියෙන සියලුම නෝට් අපේ ජයපති තාක්ෂණයේදී නව විෂය නිර්දේශයට අදාළව තමයි, අනුකූලව තමයි මේක හදලා තියෙන්නේ. හරි, ඒකෙන්ද කිසිදු ගැටලුවක් ඇති කරගන්න එපා ඒ සම්බන්ධව. හරි, හොඳට අධ්‍යයනය කරලා, හරි, පහුගිය විභාග පාස් පේපර් ඒ වගේ හැම දෙයක්ම හොඳින් අධ්‍යයනය කරලා තමයි මම මේ වීඩියෝ එක ඔය කට්ටියට මේ වීඩියෝ ලබා දෙන්නේ. හරි, ඒකෙන්ද මේ නෝට් ගැන කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. එහෙනම් ඉතින් ළමයි, දම්බල් මෙනුම ප්‍රධාන වශයෙන්ම ඔය කට්ටියට ගොඩක් තමයි අමාරු කොටසක් මේ පාට් එක. හරි, නමුත් මම ලේසියට බොහොම සරලව මම මේ පාඩම කියලා දෙන්නම්. හරි, එහෙනම් අපි පාඩමට යමු. හරි, දම්බල් මිනුම ප්‍රමාණයෙන් තරම කුඩා, භූමිෂ්ඨතාවය අඩු සහ භූ ලක්ෂණ ගන්න අඩු ඉඩමක් මැනීමට දම්බල් මිනුම වඩාත් සුදුසු වේ. ප්‍රධාන වශයෙන්ම ළමයි මේ දම්බල් මිනුම යොදාගන්නේ ප්‍රමාණයෙන් තරම කුඩා, ඒ වගේම භූමිෂ්ඨතාවය අඩු. හරි, භූමිෂ්ඨතාවය අඩු කිව්වහම පස්සේ තැනිතලා භූමියක, හරි, තැනිතලා භූමියක වගේ නම් ඉතාමත් යෝග්‍යයි. හරි, සහ භූ ලක්ෂණ ගන්න අඩු ඉඩමක් මැනීමට දම්බල් මිනුම වඩාත් සුදුසු. ඔය කියනවා ප්‍රධාන වශයෙන්ම ඉතාමත් කුඩා ප්‍රදේශයක්. හරි, කුඩා ප්‍රදේශයක්. උදාහරණයක් වශයෙන් මේ කියපු කරුණු සියල්ලට මට එක තනි උදාහරණයක් දෙන්න පුළුවන්. ඔකටගේ ග්‍රවුන්ඩ් එක, හරි, පාසලේ තිබෙන මේ ග්‍රවුන්ඩ් එක, ඒක තැනිතලා භූමියක්. හරි, තැනිතලා භූමියක්. එතකොට ඒකෙන් මොකුත් ගොඩ නැගිලි මොකුත් නැහැ. ඒ වගේම භූ විශේෂතාවයත් අඩුයි. හරි, තැනිතලා භූමියක්. මොකද කඳු ගොඩ නැගිලි, කඳු බෑවුම, මේ වගේ දේවල් නැහැ. ඉතින් ඒ වගේ ඉඩමකට තමයි, එහෙම නැත්නම් අර තැනිතලා භූමියකට තමයි ප්‍රධාන වශයෙන් මේ දම්බල් මිනුම වඩාත් යෝග්‍ය වෙන්නේ. ඔකට මේ රූප සටහනක් තියෙනවා, දම්බල් මිනුම සිදු කරලා තියෙන රූප සටහනක් තියෙනවා. ඉතින් ඒ රූප සටහනෙන් පොඩි අවබෝධයක් ගන්න පුළුවන් දම්බල් මිනුම සම්බන්ධ. එහෙනම් අපි පාඩම සම්බන්ධ. යා, රයිට්. රේඛීය දුරවල් පමණක් භාවිතයෙන් ඉඩමක් මැනෙහි වර්ගඵලයේ සීමීම සඳහා දම්බල භාවිතයෙන් මැනුම් ක්‍රියාවලිය සිදු කිරීම දම්බල් මැනුම. එතන මේකට කියනවා චේන් සර්වෙන්ට් කියලා ලෙස හඳුන්වයි. හරි, ඔව්, මේකේ ළමයි මේ දම්බල් මැනුමේ ප්‍රධාන වශයෙන් අපි කරන්නේ අදාළ ඉඩම, හරි, අදාළ භූමිය ත්‍රිකෝණ වලට බෙදා වෙන් කරගෙන ඒ ත්‍රිකෝණ ඇසුරෙන් එම භූමියේ වර්ගඵලය ගන්නේ කිරීම තමයි මේකෙදි වෙන්නේ. බොහොම සරලව. හරි, එතකොට ඔය කට්ටියට දම්බල් මැනීම කියන්නේ මොකද්ද කියලා, හරි, පේපර් එක ඇහුවොත් ඔය කට්ටියට මෙන්න මේ මම නිල් පාටින් ලහුණු කරලා තියෙනවා. එහෙම තමයි නිල් පාටින් හයිලයිට් කරලා තියෙන ඡේදය ලියන්න පුළුවන්. හරි, ඒක තමයි දම්බල් මැනීමේදී වෙන්නේ. නැවතත් කිව්වොත් දම්බල් මැනීමේදී ගන්නේ සරල රේඛීය, එහෙම තමයි රේඛීය දුරවල් පමණයි. හරි, මොකද අපි ත්‍රිකෝණ නෙමෙයිනේ. හරි, ඉඩමේ තිරස් දුරවල් පමණයි භාවිතයට ගන්නෙ. එතනදිත් එහි වර්ගඵලය, හරි, වර්ගඵලය සීමීම සඳහා දම්බල භාවිතය භාවිතා කරනවා. හරි, ඉතින් ඕක තමයි මේ දම්බල් මැනීමේ ප්‍රධාන වශයෙන් වෙන කාර්යය. මේදී පහත නම් කරන ලද දම්බල් භාවිතා කළ හැකි මෙට්‍රික් දම්බල, ගාන්ට්‍රස් දම්බල, ඒ වගේම ඉංජිනේරු දම්බල. හරි, මේ දම්බල් තුන ගැන පොඩි පොඩි විශේෂතා ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මහාලුකට අහන්නේ නැහැ. නමුත් මේ දම්බල් පිළිබඳව ඔකට දැනගන්න මෙට්‍රික් දම්බල මේ පිළිවෙලට දාලා තියෙනවා. මෙට්‍රික් දම්බල, ඒ වගේම ගාන්ට්‍රස් දම්බල සහ ඉංජිනේරු දම්බල. හරි, ඔය දම්බල් වලින් තමයි, දම්බලනේ එකක් භාවිතා කරන තමයි මේ බිම් මැනීමේ කටයුත්ත සිදු කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ඔකට මතක තියාගන්න ඉඩම ත්‍රිකෝණ වලට බෙදලා තමයි මේක කරන්නේ. ඉතින් එතනදි ගන්න රේඛීය දුරවල් පමණයි, එහෙම නැත්නම් තිරස් දුරවල් පමණයි. හරි, ඒක මතක තියාගන්න. රයිට්. එහෙනම් අපි ඊළඟට යමු. ඔව්, දම්බල් මිනුමේ මූල ධර්මය. කෝණික මිනුම් රහිතව, එනම් රේඛීය මිනුම් පමණක් භාවිතයෙන් ඡාප ඡේදනය මගින් නිර්මාණය කරන හැකි සරලම ජ්‍යාමිතික රූපයේ ත්‍රිකෝණෙ විදිහට. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා දම්බල් මැනීම දීබල් භාවිතා වෙන්නේ, මේ භාවිතා කරන්නේ ත්‍රිකෝණ. හරි, මොකද අදාළ භූමිය ත්‍රිකෝණ වලට බෙදා ගැනීමක් තමයි කරන්නේ දම්බල් මැනීමේ. බොහොම සරලව. හරි, එතකොට අපි දන්නවා කෝණික මිනුම් රහිතව, ඒ කියන්නේ කිසිදු, ඒ කියන්නේ කෝණික මිනුම් පිළිබඳ එච්චර තැකීමක් නොමැතිව රේඛීය මිනුම් පමණක් භාවිතයෙන් එහෙම නැත්නම් ඡාප ඡේදනය මගින් නිර්මාණය කරන්න පුළුවන් සරලම ජ්‍යාමිතික රූපේ තමයි ත්‍රිකෝණය. එහෙනම් දම්බල් මිනුමේ මූල ධර්මය වනුයේ ත්‍රිකෝණීකරණය වේ. දම්බල් මිනුමේ මූල ධර්මය තමයි ළමයි ත්‍රිකෝණීකරණය. හරි, බොහොම සරලව කිව්වොත්
හොඳට මතක තියාගන්න මේක ඇවිල්ලා තිබ්බා කලින් අවුරුදු වල පේපර් වලත් ඇවිල්ලා තිබ්බා දාල්මල්මිනේ මූල ධර්මය මොකද්ද කියලා. හරි. ඉතින් එතනදී ඔකට ලියන්න ඕන ත්‍රිකෝණීකරණය. ඒ කියන්නේ ළමයි අදාළ භූමිය ත්‍රිකෝණ වලට බෙදා වෙන් කිරීම තමයි මේකෙදි කරන්නේ. හරි. බෙදා වෙන් කරගෙන එහි වර්ගඵලය ඇසුරෙන් බිම් මැනීම එහෙම තමයි වර්ගඵලය ලබා ගැනීම තමයි සිද්ධ වෙන්නේ. හරි. රයිට්. එහෙනම් බලමු කොහොමද ඒක කරන්න කියලා. රයිට්. මේ තින් ළමයි ඉඩම වෘත්තාකාර හැඩයේ තින් ඉඩම ඊට මේ ප්‍රධාන රේඛාව ගැහුවා මෙන්න මේ විදිහට ඊටම ත්‍රිකෝණ වලට බෙදුවා මෙන්න මේ විදිහට ඊටම ත්‍රිකෝණ වලට බෙදාගත්තා. එතකොට AB A කියන්නේ තව ත්‍රිකෝණයක් B කියලා කියන්නේ තවත් ත්‍රිකෝණයක්. එතකොට ඔකට දැන් පැහැදිලි කොහොමද ඊටම ත්‍රිකෝණ වලට බෙදන්නේ කියලා. එහෙනම් නැත්නම් ත්‍රිකෝණීකරණය කියන්නේ මොකක්ද කියලා කොටට පැහැදිලි. හරි. එහෙනම් ධම්මල්මිනුවේ ප්‍රධාන මූල ධර්මය තමයි ත්‍රිකෝණීකරණය. හරි. රයිට්. ත්‍රිකෝණීකරණය බිම්මැනීමේදී යෙදෙන ආකාරය අපි දන්නවා ළමයි. ධම්බල් මැනීමේ මූල ධර්මය තමයි මේ ත්‍රිකෝණීකරණය. හරි. එතකොට මේ ත්‍රිකෝණීකරණය කොහොමද මේ දම්බල් මැනීමේදී යොදාගන්නේ? එතන යෙදෙන්නේ කොහොමද කියලා බලමු. මේදී සාමාන්‍යයෙන් ඇස් මට්ටමේ මනාව සැකසුණු ත්‍රිකෝණ තෝරා ගන්න ලැබෙනවා. මේකදී කරන ළමයි දම්බල් මැනීමේදී කෝණ, හරි, කෝණ මැනීමක් එහෙම විශේෂිත ක්‍රමවේදයක් නැද්දා මේ කවදාකවත් ත්‍රිකෝණ වල කෝණ මැනලා එහෙම අඳින්නේ නැහැ. හරි. සාමාන්‍යයෙන් අපි ඇස් මට්ටමින් මනාව සැකසුණු, හරි, ත්‍රිකෝණයක් තමයි තෝරගන්නේ. ප්‍රධාන වශයෙන් සමපාද ත්‍රිකෝණ ඉතාමත් සුසු සුදුසු ත්‍රිකෝණ වේ. සම්පාද ත්‍රිකෝණ කියලා කියන්නේ අපි දන්නවා ළමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක වල අයිති අංශක 180යි. ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ වල අයිති අංශක 180යි. එතකොට කෝණ තුනේ කෝණ තුනක් තියෙනවා. හරි. කෝණ තුනක් තියෙනවා. එතකොට සම්පාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ එම ත්‍රිකෝණය. අපි ගත්තා ත්‍රිකෝණ වල පාද තුනකුත් තියෙනවා. හරි. රේඛා තුනක් එකතුලානේ ත්‍රිකෝණයක් හැදෙන්නේ. හරි. එතකොට ත්‍රිකෝණ වල පාද තුනකුත් තියෙනවා. මෙන්න මේ පාද තුන සමානයි. හරි. සමානයි. හරි. ඒක තමයි සමපාද ත්‍රිකෝණ කියලා කියන්නේ. ඒතකොට දම්බල් මැනීමේදී ප්‍රධාන වශයෙන් අපි වැදගත් වෙන්නේ ඊටම සුදුසු වන්නේ සමපාද ත්‍රිකෝණ. හරි. සමපාද ත්‍රිකෝණ තමයි. මොකද ආවට ගියාට අපිට ත්‍රිකෝණ නිර්මාණය කරන්න බෑ. ඕන විදිහට අපිට සමපාද ත්‍රිකෝණයක් යොදා ගන්න පුළුවන් නම් ඒක ඊටමත් සුදුසු වෙනවා. එසේ තෝරා ගත නොහැකි අවස්ථාවේදී ඕනෑම කෝණයක අගය දල වශයෙන් අංශක 30ක් 120ක් අතර පවතින ත්‍රිකෝණ තෝරාගත යුතුයි. ඔව්. අපි ගත්තොත් එහෙම ළමයි හැම වෙලේම සමපාද ත්‍රිකෝණ තෝරා ගන්න බෑ. මොකද අදාළ භූමියේ තියෙන මේ භූවිෂමතාවයේ යම් යම් කාරණා හේතු කොටගෙන හැම වෙලේම අපිට සමපාද ත්‍රිකෝණ තෝරා ගන්න බෑ. ඉතින් එහෙම තෝරා ගන්න බැරි වෙච්ච අවස්ථාවකදී දල වශයෙන් අදාළ මේ එක ත්‍රිකෝණයක කෝණයක අගය, හරි, එක කෝණයක අගය අංශක 30ක් අංශක 120ක් අතර පවතින ත්‍රිකෝණ තෝරා ගන්න ඕන. ප්‍රධාන වශයෙන්ම අංශක 30ක් 120ක් අතර පවතින ත්‍රිකෝණ තෝරා ගන්න ඕන. මේදී පටු ත්‍රිකෝණ, හරි, පටු ත්‍රිකෝණ තෝරා නොගැනීමට වග බලා ගත යුතුයි. ඔව්. පටු ත්‍රිකෝණය කියලා කියන්නේ ළමයි අංශක 30ක් 120ටත් වඩා වැඩි. හරි. මම කිව්වනේ කලින් දැන් පැහැදිලිව කොටිය අපි ගත්තොත් එහෙම සමපාද ත්‍රිකෝණ තෝරා ගන්න බැරි අවස්ථාවේදී, හරි, ඉඳ මේ සමපාද ත්‍රිකෝණ පිහිටවන්න බැරි අවස්ථාවේදී අංශක 30ත් අංශක 120ත් අතර පවතින ත්‍රිකෝණ තමයි තෝරා ගන්නවා. ඉතින් අපි ගත්තොත් එහෙම මේ පටු ත්‍රිකෝණ කියලා කියන්නේ අංශක 30ත් 120ත් අතර පරාසය නොපවතින ත්‍රිකෝණ. ඉතින් ඒ වගේ ත්‍රිකෝණ තමයි පටු ත්‍රිකෝණ කියන්නේ. ඒක පටු ත්‍රිකෝණ යොදා ගැනීමට තෝරා නොගැනීමට වග බලා ගන්න ඕන මේ දම්බල් මැනීමේදී. අපි මම එක රූපසාරයෙන් තවත් පැහැදිලි කරගමු. රයිට්. මේ තියෙන ළමයි තම සුදුසු ත්‍රිකෝණයක්. ඒ වගේ මේ තියෙන්නේ මනාව සැකසුණු ත්‍රිකෝණයක්. ඒතර මේ ත්‍රිකෝණවල එක කෝණයක අගය වෙනවා අංශක තම සුදුසු ත්‍රිකෝණයක. එහෙම නැත්නම් සමපාද ත්‍රිකෝණයක එක කෝණයක අගය වෙලා තිනවා අංශක 60ක්. හරි. ඒතර කොට පැහැදිලි අංශක 30ත් 120ත් අතර මම කලින් කියපු පරාසවල තමයි තියෙන්නේ. ඒ වගේ මනාව සැකසුණු ත්‍රිකෝණයක් ගත්තොත් මේ එතනිට කොට පැහැදිලි වෙනවා අංශක 40ක් 110ත් අතර පරාසය තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. හරි. ඒතර අර කියපු පරාසවල තමයි මේ ත්‍රිකෝණ දෙකේම තියෙන්නේ. එතනින් එහා අපි බලමු පටු ත්‍රිකෝණය. මේ තියෙන ළමයි පටු ත්‍රිකෝණය. ඒතර මේ පටු ත්‍රිකෝණ තෝරගන්නේ නැහැ. ඒකයි මම රතු පාටින්ම කතර ලකුණක් දැම්මේ. මොකද තෝරගන්නේ නැහැ පටු ත්‍රිකෝණයක්. හරි. මොකද මේ දම්බල් මිනිමේදී එහෙම ආවට ගියාට ත්‍රිකෝණ තෝරගන්න බෑ කියලා කිව්වා. ඇස් මට්ටමින් මනාව සැකසුණු එහෙම නැත්නම් සමපාද ත්‍රිකෝණයක් තමයි තෝරාගන්නේ කියලා මම කිව්වා. ඒතර මෙන්න මේ වගේ පටු ත්‍රිකෝණ තෝරන්නේ නැහැ. දැන් ඔකට පේනවා මෙතන එක කෝණයක අගේ විතරක් වෙනවා. අංශක 155ක්. එතකොට අර මම කිව්ව කලින් පරාසයට වඩා වෙනස්. අංශක 30ත් 120ත් අතර පරාසයට වඩා වෙනස් වෙනවා. රයිට්. ඔව්. පටු ත්‍රිකෝණ තෝරා නොගැනීමට හේතුව වශයෙන්. ඔව්. අපි බලමු ඇයි මේ පටු ත්‍රිකෝණ තෝරා ගන්න නැත්තේ කියලා. හරි. මොකද්ද මේ හේතුව කියලා බලමු. පටු ත්‍රිකෝණ පරිමාණයකට ඇඳීමේදී ගැටලු මතුවීමයි. අපි දන්නවා බිම් මැනීමේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? සිතියම් ගත කිරීම. බිම් මැනීමේ අවසන් ප්‍රතිඵලය කියන්නේ සිතියම් ගත කිරීම. ඉතින් අපි අදාළ දැන් සැබෑ භූමිය
මිනුම් මරගෙන ඒ සැබෑ භූමිය යම් පරිමාණයකට කොළ කෑල්ලක එහෙමතන යම් සිතියමක එහෙමතන කොළ කෑල්ලක යම් පරිමාණයකට ඇඳීමේදී ගැටලු මතුනවා. ඒ වගේම තුන්වන ශීර්ෂය, හරි මේ ත්‍රිකෝණයේ ශීර්ෂ තුනක් තියෙනවා, එතනදී මේ තුන්වන ශීර්ෂ නිශ්චිතව හඳුනා ගැනීමේ අපහසුතාවය තියෙනවා. ඒ කියන්නේ අපිට සිතියම් ගත කිරීමේදී මේ ත්‍රිකෝණ සිතියම් වල අඳ ගන්න බැරි වෙනවා. හරි ත්‍රිකෝණය හරියට අඳ ගන්න බැරි වෙනවා. ඒක තමයි මෙතනදී පටු ත්‍රිකෝණ තෝරගත්තොත් වෙන්නේ. නිතසුන් ලෙස පහත ත්‍රිකෝණයේ අඳින ආකාරය සලකා බලමු. රයිට්. ඕලමයි. අපි බලමු දැන් මේ පටු ත්‍රිකෝණයක් තෝරගත්තොත් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. හරි. ඒක ඇඳලාම බලමු. එතකොට ඔකට තේරෙනවා පටු ත්‍රිකෝණයක් තෝරගත්තොත් මේක ඇත්තටම අඳින්න පුළුවන් වේද, මේක යම් පරිමාණයකට ඇඳ ගන්න පුළුවන් වේද කොහොමද කියලා බලමු. රයිට්. ත්‍රිකෝණයේ පාදවල දිග මීටර් 38ක් මීටර් 8ක් 35 ලෙස සිටමු. මේදී යොදා ගන්නා පරිමාණය එකට 500 ලෙස සිටමු. ඒ අනුව ඉහත ත්‍රිකෝණයේ නිරූපණය පහත පරිදි. අපි ඔන්න දැන් යම් භූමියක් දෙනවා. ඒ භූමියේ ත්‍රිකෝණ වලට බෙදුවා. එතෙන්දී අපිට අගයන් ටිකක් එනවා මීටර් 38ක් මීටර් 8ක් මීටර් 35ක් ලෙස. එතකොට අපිට මෙන්න මේ ත්‍රිකෝණය, හරි මේ භූමියේ වෙන් කරගත්ත මෙන්න මේ ත්‍රිකෝණය අපිට යම් පරිමාණයකට අඳින්න කියලා තිනවා සිතියමක. හරි සිතියමක නැත්නම් කඩදාසික අපි අඳින්න කියලා තිනවා. හරි. එතකොට අපිට දෙන පරිමාණය තමයි මේ කට්ටිය 1ට 500. ඒ කියන්නේ සැබෑ භූමිය මත මීටර් 500ක දුරක්, සැබෑ භූමිය මත මීටර් 500ක දුරක් සිතිය මත අඳින්නේ 1 සෙන්ටිමීටරයක් විදිහට. හරි. ඕක තමයි 1ට 500 කියලා කියන්නේ. ඔකට මම මීට කලින් වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ වල ওই කතාව තියෙනවා. අර සිතියම් ඇඳීමේදී ওই කතාව මම කියනවා. හරි. ඒකෙන් දැන් නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි මෙන්න මේ ඉහත ත්‍රිකෝණයේ මෙන්න මේ මිනුම් පරිමාණ රූපේ හරි අඳින්න පුළුවන් විදිහට අපි හදාගමු. හරි කොළ කෑල්ලක මම සරලව ගොත් කඩදාසියක අඳින්න පුළුවන් විදිහට අපි හදාගමු. හරි රයිට්. AB. AB රේඛාව දිග. හරි මේ ත්‍රිකෝණයක් තමයි මේ තියෙන්නේ. හරි රයිට්. AB රේඛාව දිග වෙලා දෙනවා මීටර් 38ක්. ඒ කියන්නේ සැබෑ දිග මීටර් 38ක්. මම මේක වගුවේ දාලා දෙනවා. එහෙනම් අපි පරිමාණ රූපයක අඳින්නේ අඳින්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. එහෙනම් මීටර් 38. හරි මීටර් 38 බෙදනවා 500. ඔකට නිකන් අර මේ ඔකට දාන්න සාමාන්‍ය බෙදීම් විදිහට දාගන්න. හරි. මීටර් 38 බෙදනවා 500. හරි. එතකොට අපිට එන්නේ අගය මීටර් වලින්. හරි. එතකොට අපිට ඕන මේක ළමයි සෙන්ටිමීටර් වලින් අදාළ ඒ කඩදාසියේ සිතීමේ ඇඳ ගන්න. හරි. එතකොට ඒක අපි 100ෙන් ගුණ කරනවා. ඇයි 100ෙන් ගුණ කරන්නේ? සෙන්ටිමීටර් කරන්න. එතකොට අපිට එනවා සැබෑ භූමියේ මීටර් 38ක දුර සිතිය මත පරිමාණයකට ඇඳීමේදී සෙන්ටිමීටර් 7.6ක් විදිහට එනවා. හරි. සෙන්ටිමීටර් 7.6ක් විදිහට එනවා. එතකොට අපි පරිමාණ රූපේ හරි එහෙම තමයි AB රේඛාව, AB රේඛාව සැබෑ දිග වෙන්නේ අදාළ භූමිය මැනීමේදී AB රේඛාවේ සැබෑ දිග වෙන්නේ මීටර් 38යි. ඒක යම් පරිමාණයක ඇඳීමේදී සෙන්ටිමීටර් 7.6ක් විදිහට තමයි කඩදාසියක අඳින්නේ. හරි. දැන් ඒක තව පැහැදිලි ඇති. රයිට්. මෙන්න මේ සමීකරණය මම කිව්වා. හරි. පරිමාණය කියලා කියන්නේ සැබෑ පොළොව මත මිනුම සහ සිතියම් මත මිනුම අතර තියෙන සම්බන්ධතාවය කියලා කිව්වා. එතකොට මෙන්න මේ සමීකරණය යොදාගෙන තමයි මෙතන අපි කතා කරන්නේ. එතකොට සිතියම් මත මිනුම මං අරන් තියෙනවා මීටර් 38ක් විදියට. එහෙනම් සැබෑ පොළොව මත මිනුම අරන් තියෙනවා මීටර් 500ක් විදියට. එතකොට ඒක මම 100ෙන් ගුණ කරේ. මෙතන ඔකට පැන්සලකින් දාගන්න. ඇයි මෙතන 100ෙන් ගුණ කරේ කියලා නැත්තම් අමතකයි. හරි. 100ෙන් ගුණ කරලා දින් ළමයි මේක සෙන්ටිමීටර් වලින් කියන්න ඕනේ ඉඳා. මොකද සැබෑ භූමිය මත මීටර් 500ක දුරක් අපේ පරිමාණය වෙන්නේ සැබෑ භූමියක මීටර් 500ක දුරක් සෙන්ටිමීටර් 1ක් විදිය තමයි මේ කඩදාසියේ අඳින්න කියලා තියෙන්නේ. ඒ වගේ අපි BC රේඛාවත් අඳිමු. මීටර් 35 BC රේඛාවේ සැබෑ දිග ඒක අපි 35 ඒතර වගේ තමයි 35 බෙදනවා 500. ඒ වගේ මේක සෙන්ටිමීටර් කරන් 100ෙන් ගුණ කරනවා. එතකොට අපිට සැබෑ භූමියක මීටර් 35ක දුරක් පරිමාණ රූපය අඳගන්නේ සෙන්ටිමීටර් 7ක් විදිහට. ඒ වගේම AC රේඛාවත් ගත්තොත් මීටර් 8යි 8 බෙදනවා 500. ඒක 100ෙන් ගුණ කරලා 1.6ක් විදිහට ගන්නවා AC රේඛාව. හරි. එතකොට දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණය ඒ අදාළ පරිමාණයන් වලට ඇඳින්න බලමු. හරි. ඔලමයි. ඉස්සරහම මම ගත්තා AB රේඛාව 7.6 කියලා ඇඳගත්තා. අපිට දැන් කවකට උදාගෙන චාප ඡේදනයේ මගින් ත්‍රිකෝණය නිර්මාණය කරගන්න බලමු. ඉස්සරහම ළමයි B වල කවකට තියලා සෙන්ටිමීටර් 7ක දුරක් අරගෙන කවකටට අපි බලමු. මොකද BC කියන රේඛාවේ දිග සෙන්ටිමීටර් 7ක් කියලා කිව්වේ. BC රේඛාවේ සෙන්ටිමීටර් 7යි. එතකොට කවකට සෙන්ටිමීටර් 7ක දුරක් අරගෙන අපි චාප ඡේදනයක් කරගමු. රයිට්. මෙන්න මේ විදිහට. හරි. පැහැදිලිනේ. එතකොට ඊට පස්සේ AC රේඛාව ආවා අපිට 1.6ක්. එතකොට අපි බලමු කවකටට 1.6ක් අරගෙන කවකට A කියන ලක්ෂයේ තියලා චාප ඡේදනය සිදු කරන්න. රයිට්. මෙන්න මේ විදිහ තමයි එන්නේ.
හරි මෙන්න මේ විදිහ තමයි එන්නේ. ඔකට දැන් පැහැදිලි පටු ත්‍රිකෝණයක් තමයි මේ ඉඩමේ තෝරගෙන තියෙන්නේ. හරි පටු ත්‍රිකෝණය. ඒ කියන්නේ අර මම මුලින් කිව්ව පරාස වලට අඳින්න බෑ. එතකොට මේ ත්‍රිකෝණය යම් පරිමාණයකට ඇඳීමේදී ගැටලු මතුවෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහ තමයි චාප ඡේදනය වෙන්නේ. එතකොට අපිට මේ රූප සටහනින් මේ චාප ඡේදනයට අනුව අපිට ත්‍රිකෝණයක් අර ABC කියපු ත්‍රිකෝණය නිර්මාණය කරගන්න බැරි වෙලා තියෙනවා. හරි. එතකොට ඔකට පැහැදිලි නිශ්චිතවම. ඒ කියන්නේ තුන්වෙනි ලක්ෂය අපිට හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන තුන්වෙනි ලක්ෂය හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම අපි තුතින් යම් පරිමාණයකට ඇඳින්න ගියාම යම් කඩදාසික මොකද ගැටලු මතුවෙනවා. හරි. ගැටලු මතුවෙනවා. හරි. අපි ගත්තොත් මෙන්න මේ විදිහට තමයි ළමයි එන්න ඕන. හරි. මෙන්න මේ විදිහට ත්‍රිකෝණය එන්න ඕන. හරි. මේ විදිහට තමයි ත්‍රිකෝණය එන්න ඕන. නමුත් අපිට මේ විදිහට ඒ ත්‍රිකෝණය ගන්න බැරි වෙලා තියෙනවා. හරි. ඉතින් පටු ත්‍රිකෝණ ඇඳීමේ අපහසුතාවය ඕක තමයි ඔකට දැන් පැහැදිලි වෙන්න ඕන මේ කතාව. හරි. එතකොට ළමයි ඔකට මෙන්න මේ ටික විතරක් තියෙන්න ඇඳ ගන්න. හරි. ඔකට ඇඳ ගන්න. ඊට පස්සේ ළමයි මෙන්න මේ ටික ලියා ගන්න. හරි. රයිට්. මෙන්න මේ ටික ලියා. ඔව් පටු ත්‍රිකෝණ ඇඳීමේ අපහසුතාවය කියලා අර මම කලින් කියපු චාප ඡේදනයට යනකම් විතරක් ඇඳ ගන්න. මොකද අපිට ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න බෑ. ඔකට අවශ්‍ය නම් අර ත්‍රිකෝණය මම කලින් නිර්මාණය කරා ඒ විදිහට නිකන් පැන්සලකින් කඩදාසිකින් සෝරි පැන්සලකින් කඩිරිමකින් ඇඳ ගන්න. මොකද අපිට ඒ විදිහට ත්‍රිකෝණය ගන්න බෑ ළමයි මෙතන. හරි. ත්‍රිකෝණය ගන්න බෑ. මොකද මේක මෙතනදී අරන් තියෙන්නේ පටු ත්‍රිකෝණයක්. හරි. දැන් ඒක මම උදාහරණයකින් පැහැදිලි කිරීම තමයි මම මේ කරන්නේ. එතකොට ළමයි මෙන්න මේ නෝට් එක දාගන්න. ඊත ත්‍රිකෝණයේ ABC ශීර්ෂවල සිට අඳින ලද චාප ABC ශීර්ෂවල සිට අඳින ලද චාප මේ මම ගහගත්තු අඳින ලද මේ චාප දෙක. හරි. ඔය කියන්නේ අඳින ලද චාප නිශ්චිත ලක්ෂයකදී නොකපේ. එම චාප දෙක යම් අවස්ථාවකදී එකමතෙක ගමන් කරයි. එහෙදී නිශ්චිතවම තුන්වන ශීර්ෂයේ පිහිටීම සොයාගත නොහැකිව. පැහැදිලි නේද කියපු කතාව? හරි. දැන් මේ චාපය හරියට ඇවිල්ලා නැහැ. මොකද පටු ත්‍රිකෝණය තමයි තෝරගන්න මේ අපි තෝරගත්තේ. හරි. සැබෑ භූමියේ ඒ ත්‍රිකෝණ වෙන් කිරීමේදී එතකොට අපිට ඒක යම් පරිමාණයකට ඇඳීමේදී ගැටලු මතුණා. ඒ වගේම ඔකට දැක්ක නිශ්චිතවම තුන්වෙනි ලක්ෂය අපිට හොයාගන්න බැරි වුණා. හරි. ඒ ඕක තමයි වෙන්නේ ළමයි පටු ත්‍රිකෝණයක් තෝරගත්තොත්. පටු ත්‍රිකෝණයක් කියලා කියන්නේ අර එක සමපාද නොවන ත්‍රිකෝණයක්. එහෙමත් නැත්නම් මනාව සැකසුන්නේ නැති ත්‍රිකෝණයක්. එහෙමත් නැත්නම් අර අංශක 30ත් 120ත් අතර රේන්ජ් එක. එහෙමත් නැත්නම් පරාසයේ නොපවතින ත්‍රිකෝණයක් තමයි ඔය පටු ත්‍රිකෝණයක් කියන්නේ. හරි. ඕක සරලවම උදාහරණකින් මම පැහැදිලි කරා. එහෙනම් ළමයි ඊළඟ කොටස දෙයක්. රයිට්. රයිට්. මනාව සැකසුණු ත්‍රිකෝණයක චාප ඡේදනය වීම. ඔව්. අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ත්‍රිකෝණ තමයි අපි සාමාන්‍යයෙන් දම්බල් මිනුමේදී යොදාගන්නේ ඉදම ත්‍රිකෝණීකරණය කිරීම සඳහා. එතකොට මනාව සැකසූ ත්‍රිකෝණයක චාප ඡේදනය වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහ තමයි ළමයි චාප ඡේදනය වෙන්නේ. හරි. මෙන්න මේ විදිහ තමයි චාප ඡේදනේ. දවකට මෙතනදී පැහැදිලි වෙනවා තවත් දෙයක් තමයි අදාළ භූමිය මේවා සිතියම් ගත කිරීමේදී චාප ඡේදනයේ මගින් තමයි මේ ත්‍රිකෝණ නිර්මාණය කරගන්නේ. හරි. එතකොට එහෙම ත්‍රිකෝණ නිර්මාණය කරගන්න බෑ අර පටු ත්‍රිකෝණ ඇඳ පටු ත්‍රිකෝණ යොදාගත්තොත් ත්‍රිකෝණීකරණය සඳහා දම්බල් මැනීමේ. හරි. ඒක තමයි කියන්නේ. එතකොට මනාව සැකසුණු ත්‍රිකෝණයක මෙන්න මේ වගේ හොඳ එහෙම නැත්නම් සමබාහු ත්‍රිකෝණයක් වේවා එහෙම නැත්නම් අර මම කිව්ව කලින් කිව්ව පරාසය ත්‍රිකෝණයක චාප ඡේදනය වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මොකද අර වගේ චාප එක උඩේක යන්නේ නැහැ. ඉතින් කොහොම තමයි කතාව. හරි. ඔකට පැහැදිලි ඇති. ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී දම්බල් මැනුමකදී සාමාන්‍යයෙන් ඇස් මට්ටමින් මනාව සැකසුණු ත්‍රිකෝණ තෝරා ගැනීම වැදගත් වෙනවා. අපි දැන් ඉහත අධ්‍යයනය කරපු කරුණු ඔක්කොම සලකා බැලීමේදී දම්බල් මැනීමේදී සාමාන්‍යයෙන් ඇස් මට්ටමින් අපිට බලලා මනාව සැකසුණු ත්‍රිකෝණ තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද නැත්තම් අපිට ලොකු ගැටලුවකට මුහුණ පාන්න වෙනවා. මොකද යම් පරිමාණයකට අදාළ භූමිය යම් පරිමාණයකට නිරූපණය කිරීමේදී අනිවාර්යයෙන්ම ගැටලු සහගත වෙනවා. හරි. ඔකට දැන් මේ ගැටලුව දැක්ක මොකද්ද ගැටලුව කියලා. හරි. ඉතින් ඕක තමයි මෙතෙන්දි කියන්නේ. දැන් තවත් දෙයක් කියනවා. දැන් මම කිව්වනේ මේක ඇස් මට්ටමින් තමයි මේ ත්‍රිකෝණ නිර්මාණය කරන්න එහෙම තමයි යොදාගන්නේ කියලා. හරි. දැන් ඔකට පේනවා. දැන් මෙතන මේ ත්‍රිකෝණ බලපුවාම ඔකට පේනවා මේක සමබාහු ත්‍රිකෝණයක් කියලා බැලු බැලමට පේනවා. හරි. ඇස් මට්ටම. ඉතින් මේ වගේ ඇස් මට්ටමෙන් තමයි බලන්නේ. දැන් මේක පේනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. ඒතොර නොදා ඕනක වෙනකොට කියනවා මෙතන අංශක 90ක් තියෙනවා. මෙතන අංශක 45ක් තියෙනවා කියලා. හරි. මේ කෝණ දෙක එකතු වෙනවා. හරි. මේ කෝණ දෙකක එකතු අංශක 45 එක කෝණ එකගේ අංශක 90යි කියලා කියන්න පුළුවන් මෙතන. හරි. රයිට්. ඒතොර ඔන්න ඔය වගේ අර ඇස් මට්ටම. එතන අපි ඇස් මට්ටමෙන් බලලා මේ ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එතකොට අපි ගත්තොත් දම්බල් මැනීමේදී මම මුලින් කතා කරා වගේ කිසිදු ත්‍රිකෝණ වලට කිසිදු ඒ කෝණ මැනීමේ ක්‍රමවේදයක් නැත. හරි. ඕක මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟට සෙල්.
ටිකත් මතක තියන්න ළමයි. චිකෝණ කිහිපයක් සමග මැනුම් කාර්ය සිදු කිරීමේදී ඉඩ මේ හැඩය අනුව චිකෝණ හැඩ තෝරා ගැනීම. ඕ. ඕලමයි අපි ගත්තොත් එම බිම් මැනීමේදී එහෙම නැත්නම් සෝරි මේ දම්බල් මැනීමේදී එක චිකෝණයක් යොදා ගන්න පුළුවන් චිකෝණ කිහිපයක් යොදා ගන්න පුළුවන්. හරි. එතකොට චිකෝණ කිහිපයක් යොදා ගැනීමේදී ඉඩම හැඩය අනුව මේ අදාළ මේ චිකෝණ තෝරා ගන්නවා බලමු. ඉඩම හැඩය අනුව චිකෝණ පිහිටේ. මෙන්න මේ වගේ ඉඩම හැඩය මේ තියෙන්නේ මේ ටික ඔක්කොම ලියා ගන්න මේ ඉඩම හැඩය. මෙන්න මේ ඉඩම මේ වගේ වෘත්තාකාර හැඩයක තියෙන ඉඩමක චිකෝණ අපිට එහෙම ආවට ගියාට එහෙම නිර්මාණය කරගන්න බෑ ළමයි. හරි මේකෙදි ක්‍රමයක් තියෙනවා යම් පිළිවෙතක් තියෙනවා. එතකොට මේ වගේ වෘත්තාකාර හැඩය තියෙන මේ වගේ හැඩය තියෙන ඉඩමක චිකෝණ නිර්මාණය කරගන්න නිවැරදි හැඩය තමයි මේ තියෙන්නේ. හරි මේ නිවැරදි හැඩය තමයි මේ තියෙන්නේ. හරි වැරදි හැඩය තමයි මේ තියෙන්නේ. හරි එහෙම ආවට ගියාට අපිට චිකෝණ නිර්මාණය කරන්න බෑ. එතකොට ඔකට පාස් පේපර් එක මේ වගේ මොන හරි පේපර් එක ඇහුවොත් ඔකට උත්තරේ ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේක තමයි නිවැරදි හැඩය කියලා. හරි ප්‍රධාන වශයෙන් දෙන්න පුළුවන් උසස් පෙළ පේපරේ මේ වගේ හැඩයක් දීලා මේකට ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා. හරි නිවැරදිව ත්‍රිකෝණ පිහිටවන්න කියලා දෙන්න පුළුවන් ස්ට්‍රක්චර් එකේදී. හරි ඒකින්ද මේව හොඳට බලා ගන්න. හරි ඔළුවේ තියාගන්න. ඔළුවේ තියාගන්න. හරි සරලයි. ගෑන ළමයි එහෙම මහලුකට ගන්න බෑ. හරි සරලයි. ඔළුවේ තියාගන්න. හරි ඔළුවේ තියාගන්න. එතකොට මේ මේ වගේ හැඩයකට මෙන්න මේක තමයි නිවැරදි හැඩය කියලා ඔළුවේ තියාගන්න. එච්චරයි. ඊළඟ කොටස යන්න. ඔව්. ඉදමට යාවදව එක් පැත්තකින් මාර්ගයක් ගඟක් ආදී දත්තයක් අවස්ථාවකදී එක් මනුම් රේඛාවක් එම දත්තයට සමීපව සහ සමාන්තරව ගමන් කරබදී ත්‍රිකෝණ සැලසුම් කිරීම. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් දැන් මනින ලද භූමිය තියෙනවා. එම භූමියේ අපි ගත්තොත් එක පැත්තකින් ගඟක් හෝ ගඟක් වෙන්න පුළුවන් මාර්ගයක් වෙන්න පුළුවන් තියෙනවා. හරි. එතකොට ත්‍රිකෝණ නිර්මාණය කරන ඒ වගේ භූමියක ඒ වගේ ඉඩමක ත්‍රිකෝණ නිර්මාණය කරන ක්‍රමවේදයක් තියෙනවා. හරි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේවට කියන්නේ තමයි රේඛීය භූලක්ෂණය කියලා. හරි. රේඛීය භූලක්ෂණ අපි ගත්තොත් ගඟක් වේවා මහා මාර්ගයක් වේවා අදාළ භූමියට එක පැත්තකින් තියෙනවනේ. හරි. එහෙම තමයි ඉඩමට යාබදව තියෙනවනම් මේ රේඛීය භූලක්ෂණ අපි ගත්තොත් එහෙම ගඟක් වේවා මහා මාර්ගයක් වේවා තියෙනවනම් නිවැරදි ආකාරයට ත්‍රිකෝණ පිහිටවන්නේ අදාළ භූමිය මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට. මේවා මතක තියාගන්න. මෙන්න මේ විදිහ තමයි නිවැරදි ආකාරයට ත්‍රිකෝණ පිහිටවාගන්නේ. එතකොට ඊට පස්සේ වැරදි ආකාරයට ත්‍රිකෝණය පිහිටවන්නේ මේ විදිහට. හරි. එතකොට පැහැදිලි නේ? කියන්නේ මේ ත්‍රිකෝණයක එක් පාදයක් අනිවාර්යයෙන්ම ඒ අදාළ රේඛීය භූලක්ෂණයට සමාන්තරව එහෙම නැත්නම් සමීපව තියෙන්න ඕන. හරි. සමාන්තර හෝ සමීපව තියෙන්න ඕන. හරි. පැහැදිලි නේ? හරි. ත්‍රිකෝණයක අපි ගත්තොත් එම එක් මනුම් රේඛාවක් මේවට මනුම් රේඛා කියලා කියන්නේ මේ ත්‍රිකෝණ වල තියෙන එක් මනුම් රේඛාවක් ඒ අදාළ රේඛීය භූලක්ෂණ එහෙම නැත්නම් ගඟට වේවා මහා මාර්ගයට වේවා සමාන්තරව තියෙන්න ඕන මෙන්න මේ පළවෙනි රූප සටහන විදිහට. එතකොට මේ රූප සටහන කොටිය ඇඳ ගන්න. හරි. ඒ වගේ වැරදි ආකාරය තමයි මේක ළමයි. මේකදී සමීපව තිබ්බට අදාළ රේඛීය භූලක්ෂණයට සමාන්තරව ගමන් කරන්නේ නැහැ. හරි. එතකොට දෙවෙනි රූප සටහන වැරදි. හරි. ඉතින් ඔය ටික ඔළුවට දා ගන්න. රයිට්. ඊළඟ කොටසට ඉඩමක් ත්‍රිකෝණ වලට බෙදන ආකාරය අපි සරලව බලමු. ඕලමයි. මෙන්න මේ විදිහ තමයි බෙදන්නේ. හරි මෙහෙදි ඉඩම මෙන්න මේවට පාදම් රේඛාව දාගත්ත බේස් ලයින් එක මෙන්න මේ විදිහ තමයි ඉඩම ත්‍රිකෝණ වලට බෙදෙන්නේ. හරි පැහැදිලිනේ? ඔන්න ඔය විදිහ තමයි ළමයි ඉඩම ත්‍රිකෝණ වලට බෙදෙන්නේ. ඔව්. දම්බල් භාවිතයෙන් දිග මැනීම අපහසු නිසා මේ පහල ටික දම්බල් භාවිතයෙන් දිග මැනීම අපහසු නිසා දම්බල වෙනුවට දුර ඕ දිග මැනීම සඳහා මිනුම් පටි යොදාගත හැකියි. ඔව් ප්‍රධාන වශයෙන් දැන් නම් ඔය දම්බල් මැනුම ගැන දම්බල් මැනුම කියලා කිව්වට ළමයි මේකදී දම්බල යොදා ගන්නවා හරි අඩුයි. හරි දම්බල කියන දේ යොදා ගන්නවා හරිම අඩුයි. ඒ වෙනුවට යොදා ගන්න ළමයි ප්‍රධාන වශයෙන්ම මිනුම් පටි. හරි මිනුම් පටි තමයි මේ ත්‍රිකෝණවල දිග ගණනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම මේ රේඛාවල දිග ගමන කියන තමයි මනුම් රේඛාවල දිග ගණනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මිනුම් පටි තමයි යොදා ගන්නෙ. මේදී දිග මැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම මීට 50ක දිග මිනුම් පටිය අනුලම්බ. හරි අනුලම්බ ගැන අපි ඉදිරියේදී කතා කරමු. අනුලම්බ දුර මැනීම සඳහා මීටර් 20ක දිග මිනුම් පටිය යොදාගත හැකි. හරි ওই විදිහ තමයි යොදාගන්නේ. ඔකට හොඳට මතක තියාගන්න දැන් දම්බල් භාවිතාක වෙන්නේ නැහැ. ගොඩක් දුර මිනුම් පටි තමයි භාවිතා කරන්නේ මේ දිග ගන්න. මොකද දම්බල ගත්තොත් හරි බරයි. ඒවා උස්සන් යන්න බෑ. ඉතින් ඒ වගේ ගැටලු මතුවෙනවා විවිධ ගැටලු. හරි. ඉතින් ඒකින්ද දම්බල් ගොඩක් දුර භාවිතා වෙන්නේ නැහැ. මිනුම් පටි තමයි මේ දිග ගන්න භාවිතා වෙන්නේ. අනිත් එක ළමයි දැන් ගොඩක් දුරට දම්බල් මැනීමේ ක්‍රමවේදය දැන් භාවිතා වෙන්නේ නැහැ. මොකද මීට වඩා දියුණු බිම් මැනීමේ ක්‍රම තියෙනවා. හරි ඒකත් මතක තියාගන්න. එහෙනම් අපි මම එහෙම කියෙමින් ඊළඟ කොටස යමු. රයිට්. දම්බල් මැනුම යොදාගත හැකි අවස්ථා. අපි බලමු දැන් දම්බල් මැනුම ගැන අපි කතා කරන්නේ. එතකොට දම්බල් මැනුම යොදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරි ඒ අවස්ථා මොනවද කියලා බලමු. උදාහරණයක් විදිහට ගත්තොත් දත්ත සංඛ්‍යා අඩු සමතලා ක්‍රමවත් ඉඩමක් මැනීම සඳහා ප්‍රධාන වශයෙන් අපි අත්වත මේ දම්බල් මිනුවේ මූලධර්මය තමයි ඉඩම ත්‍රිකෝණ වලට බෙදීම. එතකොට වැඩි දත්ත සංඛ්‍යා තිබුණා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කොළඹ ටවුන් එක. හරි කොළඹ ටවුන් එක ලොකු ජනාකීර්ණ ටවුන් නේ නුවර ටවුන් එක.
වගේ ලොකු ටවුන් එකක් මොකක් හරි තියෙනවා නම් ඔයාලා කට්ටියගේ කොහේ හෝ ටවුන් එකක් තියෙනවා නම් ළමයි එතන විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා නම් දම්බල් මැනීමට එම අදාළ භූමියේ එච්චර සුදුසු නැහැ. මොකද දත්ත ප්‍රමාණය වැඩි, එහෙම නැත්නම් බිල්ඩින් ප්‍රමාණය වැඩි. එතකොට ළමයි දම්බල් මැනීමට යොදා ගන්න පුළුවන් අවස්ථා විදිහට දත් සංඛ්‍යා අඩු සමතලාක්‍රමවත් ඉඩමක් අපිට යොදා ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. හරි, ප්‍රධාන වශයෙන්ම සුදුසු දම්බල් මැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම සුදුසු, එහෙම නැත්නම් හොඳ දත්ත සංඛ්‍යා අඩු සමතලාක්‍රමවත් ඉඩමක් තමයි ප්‍රධාන වශයෙන්ම. අපි ගත්තොත් එහෙම ඔකටින මම ඊට කලින් ගියා මේ ඔකටි ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක. හරි, ග්‍රවුන්ඩ් එක පිටේනිය සුදුසුයි. හරි, ඒ වගේම අදාළිනම් පහසු වලට ත්‍රිකෝණ වල බෙදී හැකි අවස්ථාල ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් ඒකත් අර මුලින් කියපු කතාවත් එක්ක සම්බන්ධයි. මොකද අදාළ භූමියේ හිස් නම් දත්ත ප්‍රමාණය අඩුයි නම් තැනි තලාවට තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම අපිට ඉඩම ත්‍රිකෝණ වලට බෙදා ගන්න පහසු වෙනවා. ඉතින් ඒ වගේ ඉඩමක ප්‍රධාන වශයෙන්ම එහෙම නැත්නම් ඉඩම පහසුවෙන් ත්‍රිකෝණ වලට බෙදන්න පුළුවන් අවස්ථාවක නම් අපිට ධම්මල් මැනුම ඉතාමත් පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා ඉඩම් සඳහා ප්‍රධාන වශයෙන් අපිට කරන්න පුළුවන්. මොකද ඉඩම ත්‍රිකෝණ වලට තමයි බෙදන්නේ. එතකොට ඉඩම කුඩායි නම් අපිට ප්‍රධාන වශයෙන්ම හොඳට, ඒ කියන්නේ අපේ අපි ගත්තොත් එහෙම අර පටු නොවන ඉතාමත් සුදුසු ත්‍රිකෝණයක් තෝරාගෙන ඉතාමත් නිරවද්‍යව, එහෙම නැත්නම් නිවැරදිව මෙම ත්‍රිකෝණ එහෙම නැත්නම් දම්බල් මැනුම කියන ක්‍රමවේදය අපිට භාවිතා කරලා බිම්බැනිම කරගන්න පුළුවන්. ඒ වගේම විවෘතාවකාශ වැඩිපුර ඇති ඉඩම් සඳහා ඒකත් ළමයි ප්‍රධාන වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම වැඩි දත්ත ප්‍රමාණයක් තිබ්බොත් අපිට ගත්තොත් එහෙම ළමයි වැඩි දත්ත ප්‍රමාණයක් තිබ්බොත් අපි ගත්තොත් ත්‍රිකෝණ පිහිටුවා ගන්න බෑ අදාළ භූමිය. හරි, එහෙනම් අනිවාර්යයෙන්ම විවෘතාවකාශයේ වැඩිපුර තියෙන ඉඩම් වෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ගත්තොත් මොකුත් නැති නිකම් ගහක් කොළක් නැති ඉඩම් තියෙන දැන් මම ඒකට සරල උදාහරණයක් දෙන්නම්. ඔකට ඉස්කෝලේ තියෙන ග්‍රවුන්ඩ් එක පිට්ටෙනිය. හරි, පිට්ටෙනිය බෝල් ගහන්න යන්නේ පිට්ටෙනිය අපිට මැන ගන්න පුළුවන්. මොකද තැනිතලා භූමියක් විවෘතාවකාශය තියෙනවා. හරි, ඉතින් ඒ වගේ. ඒ වගේම ඉඩමක විශාල පරිමාණයේ සීතීමක් පිළියෙල කිරීමට අවශ්‍ය උඩෝ. ප්‍රධාන වශයෙන් ඔය විශාල මහා පරිමාණයේ සීතීමක් පිළියෙල කිරීමට අවශ්‍ය වුණාට පස්සේ මෙන්න මේ දම්බල් මැනුම යොදා ගන්න පුළුවන්. ඊළඟට තමයි ළමයි ක්‍රමවත් මායිම් සහිත ඉඩම් මැනීම. ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රමවත් මායිම් ගැන කතා කරීමේදී ක්‍රමවත් මායිම් වලදී මෙන්න මේ තමයි පළවෙනි රූපසාරය තියෙන ක්‍රමවත් මායිමක්. ඊට පස්සේ මෙතන තියෙනවා අක්‍රමවත් මායිම. හරි, මොකද ක්‍රමවත් මායිමක් තිබ්බොත් අපිට පුළුවන් ඉඩම බොහෝම පැහැදිලිව ත්‍රිකෝණ වලට බෙදා ගන්න. නමුත් අක්‍රමවත් මායිමක් තිබ්බොත් අපිට එහෙම ඉඩම ත්‍රිකෝණ වලට බෙදීමේ අපහසුතාවය තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙතනදී සලකන්න ඕන අපි මැනීම සඳහා යොදා ගන්න ලබන ඉඩම. එහෙම තමයි මම මෙහෙම කියන්නම්. දම්බල් මැනීමේදී අපි සලකා බලන්න ඕන ප්‍රධාන වශයෙන්ම අපි මනින්න තෝරගන්න ලද ඉඩම ත්‍රිකෝණ වලට බෙදා ගන්න පුළුවන්ද කියලා. ඕක තමයි බලන්න ඕන. හරි? හරි? ඕක බලා එහෙම පුළුවන් නම් අපිට පුළුවන් දම්බල් මැනීම එහෙම තමයි මේ කියපු කාරණා ටික තියෙනවා නම් අපිට පුළුවන් දම්බල් මැනීම භාවිතෙන් අදාළ ඉඩම මැන ගන්න. හරි, ඕක තමයි සරලව කියන්න තියෙන්නේ. හරි, ඊළඟ කොටස යමු. දම්බල් මැනීම යොදාගත නොහැකි අවස්ථා. උදාහරණ බලමු. බෑමු සහිත භූමියක හෝ කඳු කරබේ දේශයක් මැනීම සඳහා ප්‍රධාන වශයෙන් අපි මම කිව්ව දේ තමයි දම්බල් මැනීමේදී ත්‍රිකෝණ එහෙම නැත්නම් ත්‍රිකෝණ අදාළ භූමිය ත්‍රිකෝණ වල බෙදා ගැනීම තමයි කරන්නේ. ත්‍රිකෝණ වල බෙදාගෙන තමයි අදාළ බිම් මැනීම කටයුතු සිදු කරන්නේ. ඉතින් බෑවුම් සහිත භූමියක් එහෙම නැත්නම් කඳු කර සහිත භූමියක නම් අනිවාර්යයෙන්ම මොකද දම්බල් එහෙම නැත්නම් ඉඩම ත්‍රිකෝණ වලට පහසුවෙන් බෙදා වෙන් කරගන්න බෑ. ඉතින් ඒ වගේ භූමියක් අපිට හරි අමාරුයි මේ දම්බල් මිනුම් භාවිතෙන් බිම් මැනීම කරන්න. ඊළඟට ප්‍රමාණය ඉතා විශාල ඉඩම් මැනීම සඳහා ගොඩාක් විශාල ඉඩම් දැන් අපි ගත්ත උදාහරණ වශයෙන් අක්කර 50 60 ඒ වගේ අක්කර 30 ඒ වගේ ලොකු ඉඩම් වලට මේ ක්‍රමයේ එච්චර සුදුසු නැහැ. මොකද සුදුසු වෙන්නේ තරමක් විශාල ඉඩම්. දැන් උදාහරණ වශයෙන් අක්කර 1 2 ක වගේ ඒ වගේ විශාල ඉඩම් තමයි සුදුසු වෙන්නේ. මොකද ප්‍රමාණය ඉතා විශාල ඉඩම් ගත්තොත් එීම අපිට ත්‍රිකෝණ නිර්මාණය කරගන්න අපහසු වෙනවා. ඒ වගේම ඒ ඉඩම් වල අපි ගත්තොත් මේ ත්‍රිකෝණ විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරගන්න වෙනවා. එතකොට නිර්වද්‍යතාවය පිළිබඳ ගැටලු මතුවෙනවා. ඉතින් ඊට වඩා ලේසි මීට කලින් කියපු ඔය විදුල දුර මැනීම ඒ වගේ අපි අද කාලෙට දැන් උචිත. හරි, ඒ අද මේ වෙනකොට හොයන්නේ තාක්ෂණික ශිල්පකම අනුගමනය කරලා අපිට බිම් මැනීමේ කටයුත්ත සිදු කරන්න. ඒ වගේම ඊළඟ මැනුම් ස්ථාන අතර තිරස් දුර මැනීමට අපහසු අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ දම්බල් මිනුමේදී ප්‍රධාන වශයෙන්ම අපි යොදා ගන්නේ ත්‍රිකෝණ කියලා කිව්වා. එතකොට ඒ ත්‍රිකෝණ අතර තියෙන තිරස් රේඛා තියෙන්නේ සමාන තිරස් රේඛා තියෙන්නේ. එතකොට මේ මැනුම් ස්ථාන අතර ප්‍රධාන වශයෙන්ම ඒ ත්‍රිකෝණ අතර මේ තිරස් දුර මැනීමට අපහසු අවස්ථාවලදී ඉතින් ඒ දම්බල් මැනුම මිනුම ප්‍රධාන වශයෙන් අපි යොදා ගන්න නැහැ. ඒ වගේම කැලෑබද ප්‍රදේශ මැනීමේදී දම්බල් මැනුම යොදා ගන්න නැහැ. මොකද අපි උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම යම් කැලෑක් තියෙනවා නම් ඒ කැලෑවේ ගස් කොළන් ගොඩාක් තියෙනවා. හරි, ගස් කොළන් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම
විවිධ සාධක දැන් සත්තු කියන එක පැත්තක දාන්න අපි කියමු ප්‍රධාන වශයෙන් මේ ඉඩම විවෘත නැහැ මොකද ගස් කොළන් වලින් වැහිලා තියෙන. ඉතින් ඒ වගේ භූමියක දිත් වෙන්නේ අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉඩම ත්‍රිකෝණීකරණය කිරීමේදී එහෙම නැත්නම් ත්‍රිකෝණ වල බෙදීමේදී ගැටලු මතුවෙනවා. ඉතින් ඒ වගේ හේතු හින්දා අපි ගත්තොත් එම මේ කැලෑබද ප්‍රදේශවලදී දම්බල් මැනුම යොදාගන්නේ නැහැ. ඉතින් දැන් අපි කතා කරේ ළමයි දම්බල් මැනුම යොදාගත නොහැකි අවස්ථා සහ මීට කලින් අපි කතා කරා දම්බල් මැනුම කරන්න පුළුවන් අවස්ථා පිළිබඳව. ඉතින් මං හිතනවා කටට පැහැදිලි ඇති කියලා. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔව්. දම්බල් මැනුම සඳහා භාවිතාන උපකරණ. දම්බල් මැනුම සඳහා භාවිතාන උපකරණ. ඔව්. අපි ගත්තොත් එහෙම ළමයි කූඤ්ඤ. හරි කූඤ්ඤ වැදගත් වෙනවා. ඒ වගේම පෙළ ගැන්නු ප්‍රති වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම දම්බල් මැනුම සඳහා. ඒ වගේම මිනුම් පාටිය කියන උපකරණ වැදගත් වෙනවා. ඒ වගේම ළමයි ශේෂ්ත්‍ර සටහන් පොත. ප්‍රධාන වශයෙන් ශේෂ්ත්‍ර සටහන් පොත වැදගත් වෙනවා. මොකද මේ ශේෂ්ත්‍ර සටහන් පොත භාවිත කරලා තමයි ළමයි අපි අනුලම්බ වගේ දේවල් එහෙම නැත්නම් මේ අදාළ භූමියේ ගනු ලබන ඒ දත්ත එහෙම නැත්නම් අනුලම්බ වගේ දේවල් සටහන් කරගන්නේ. මොකද අපි සිතියම් ගත කරන තුරු ශේෂ්ත්‍ර සටහන් පොතේ තමයි අදාළ ඒ දත්ත ඒ වගේ දේවල් පළකුණු කරගන්නේ අදාළ මිනුම් ඒ වගේ දේවල්. ඉතින් අනිවාර්යෙන් ශේෂ්ත්‍ර සටහන් පොත වැදගත් වෙනවා. ඉතින් ඕවා තමයි දම්වැල් මැනීමේදී භාවිතාන උපකරණ. රයිට් ළමයි. අපි බලමු දම්වැල් මැනීමේදී භාවිතාන පාරිභාෂික වචන. හරි දම්වැල් මැනීමේදී භාවිතාන පාරිභාෂික වචන. හරි. ඉතින් ළමයි ඔව් දම්වැල් මැනීම අපිට එහෙම ආවට ගියාට කරන්න බෑ. මේකෙදි ඒ මැනුම් රේඛාවලට කියන නම් තියෙනවා. ඒ ත්‍රිකෝණ වලට ඒ විශේෂිත නම් තියෙනවා. ඉතින් ඒවත් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට ළමයි මේ අපි ගත්තොත් එහෙම දැන් මෙතනින් එහාට කතා කරන දේවල් මෙන්න මේ රූපයට සම්බන්ධයි. හරි මේ රූපයට සම්බන්ධ කරගෙන තමයි අපි කතා කරන්නේ. එතකොට ළමයි මේ තියෙන්නේ අදාළ භූමිය ඉදම ත්‍රිකෝණ වල බෙදාන. හරි එතකොට ත්‍රිකෝණ වල බෙදාන තියෙන්නේ. ඉතින් අපි ගලමු මේ 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 රේඛාවෙන් රේඛාවලට මේ ත්‍රිකෝණේ මේ යේ තියෙන මේ රේඛාවෙන් රේඛාවට තියෙන දම්බල් මැනීමේදී වැදගත්කම් තියෙනවා. අපි අපි කතා කරමු ඒවා. එතකොට ඒවට කියන විශේෂ නම් තියෙනවා. එහෙනම් ඉතින් අපි ඒ පිළිබඳව කතා කරමු. ඉතින් මේවා ගොඩාක් වැදගත් පාට් එකක් මම කතා කරන්නේ. මොකද මීට කලින් එක්සෑම් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද හොඳට මේ ටික වැඩ කරගන්න. මොකද හරි සරලව තමයි මම මේ දෙන්නේ. හරි රයිට්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. රයිට්. පාදම් රේඛා. එහෙනම් තම බේස් ලයින් එක කියලා කියනවා. එතකොට ළමයි අපි කලින් කතා කරපු රූපයට අනුව මම මෙතන පොඩි රූපයක් දාලා දිනවා. මෙන්න මේ AB රේඛාව තමයි මේ පාදම් රේඛාව කියලා කියන්නේ. පාදම් රේඛාව කියලා කියන්නේ AB රේඛාව. පැහැදිලි මම මෙතන දාලා දෙනවා. මෙන්න AB කියන රේඛාව තමයි මේකේ පාදම් රේඛාව කියලා කියන්නේ. මෙහෙම තමයි මේක ඉංග්‍රීසියෙන් කියනවා බේස් ලයින් එක කියලා. රයිට්. දම්වැල් මැනීමේදී සම්පූර්ණ භූමිය ආවරණය කළ හැකි සරල රේඛියෝ මැනගත හැකි දිගම රේඛාව පාදම් රේඛාව ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් මේ දම්වැල් මැනීමේදී සම්පූර්ණ භූමියම ආවරණය කළ හැකි සරල රේඛියෝ හරි මැනගන්න පුළුවන් දිගම රේඛාව තමයි ওই පාදම් රේඛාව නැත්නම් බේස් ලයින් එක කියලා කියන්නේ. හරි. එතකොට මේ රූප සටහනේ විදිහට මම නැවතත් කියනවා මෙතන මම රතු පාටින් ලකුණු කරලා දෙනවා AB රේඛාව තමයි පාදම් රේඛාව කියලා කියන්නේ. හරි. රයිට්. සිතියම් ගත කිරීමේදී කඩදාසිය මත පළමුව අඳිනු ලබන්නේ මෙම රේඛාව. ප්‍රධාන වශයෙන්ම සිතියම් ගත කිරීමේදී කඩදාසිය මත අඳින්නේ මෙන්න මේ රේඛාව තමයි මුලින්ම. හරි. ත්‍රිකෝණයේ අනිකුත් පාද සියල්ලම මෙම රේඛාව පදනම් කරගෙන ඡාප ඡේදනමයි නිර්මාණය කරවෝ. අර අපි කලින් ත්‍රිකෝණයක් නිර්මාණය කරා ඔකට මතක ඇති. මෙන්න මේ AB කියන රේඛාව නැත්නම් බේස් ලයින් එක නැත්නම් පාදම් රේඛාව මුල් කරගෙන තමයි අනිකුත් සියලුම ත්‍රිකෝණ නිර්මාණය කරන්නේ ඡාප ඡේදනයේ මගින්. හරි ඕක තමයි කියන්නේ. අපි බලමු මේ පාදම් රේඛාව කියන්නේ මොකද කියලා තවත් සරලව. හරි. හරි මේ තියෙන ළමයි අදාළ භූමිය. එතකොට අපි මේ තියෙන්නේ පාදම් රේඛාව. හරි. ඒ කියන්නේ ප්‍රධානම රේඛාව. මේක තමයි ප්‍රධානම රේඛාව. මොකද සිතියම් ගත කිරීමේදී එම මුලින්ම අඳින්නේ මේ මේ රේඛාව සම්පූර්ණ භූමියම ආවරණය වෙන දිගම රේඛාව තමයි පාදම් රේඛාව කියලා කියන්නේ. බොහොම සරලව. හරි. එහෙනම් අපි ඊළඟ කොටස යමු. හරිම. මෙන්න මේ මෙන්න මේ පාදම් රේඛාව යොදාගෙන තමයි ළමයි මෙන්න මේ අනිකුත් ත්‍රිකෝණ ටික මෙහෙම යොදාගන්නේ. හරි. ත්‍රිකෝණ ටික අඳින්නේ මෙන්න මේ පාදම් රේඛාව මූලික කරගෙන. ඉතින් මේක අපි කියනවා බේස් ලයින් කියලා. එහෙම නැත්නම් පාදම් රේඛාව කියලා කියනවා. හරි. ඒක පාදම් රේඛාවමත් තමයි අනිකුත් සියලුම ත්‍රිකෝණ ටික නිර්මාණය වෙන්නේ ඡාප ඡේදනයේ මගින්. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. පාදම් රේඛාව තෝරා ගැනීමේ සැලකිය යුතු කරුණු. අපි බේස් ලයින් එක තෝරා ගැනීමේදීම ආවට ගියාට ගහන්න බෑ. බේස් ලයින් එකක් එහෙම ඉදමක. හරි. එතකොට ඒ බේස් ලයින් එක තෝරා ගැනීම සැලකිය යුතු කරුණු ටිකක් තියෙනවා. අපි බලමු මේ කරුණු මොනවද කියලා. හලම. දල වශයෙන් සමතල පෘෂ්ඨය දිගේ ගමන් කළ යුතුයි. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ඔකට දැක්කා මම කොහොමද බේස් රේඛාව ඇඳි කියලා. අපි ගත්තොත් දල වශයෙන් මේක සමතල පෘෂ්ඨය දිගේ තමයි මේවා ගමන් කරන්න ඕන ප්‍රධාන වශයෙන්. මොකද කඳු ගොඩනැගිලි ඒ වගේ බෑම් තිබ්බොත් ඒ රේඛාව එහෙම හරියට එන්නේ නැහැ. මැනීමේදී ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ වගේ දල වශයෙන් සමතල පෘෂ්ඨය දිගේ තමයි එහෙම තැනිතලා
පුෂ්ටයක් දෙක තමයි මේක බේස් ලයින් එක ගමන් කරන්න ඕන. ඒ වගේම දල වශයෙන් මැනිය යුතු ඉඩම් කොටසේ මැද හරහා රේඛාව ගමන් කළ යුතුය. ප්‍රධාන වශයෙන්ම මැනිය යුතු ඉඩමේ මැදින් තමයි හරි මැදින් තමයි මේ රේඛාව බොහෝ දුරට යන්නේ. ඉතින් ඕක තමයි අපි සලකලා බලන්න ඕන. ඒ වගේම එනම් ප්‍රධාන මැනුම් රේඛාවෙන් මැනිය යුතු ඉඩම දල වශයෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් අපි දන්නවා බේස් ලයින් එකෙන් එහෙම නැත්නම් ওই ප්‍රධාන එහෙම නැත්නම් පාදම් රේඛාවෙන් මැනුම් රේඛාවේ මැනිය යුතු ඉඩම දල වශයෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරි. ඔකටි දැක්කා එක. ප්‍රධාන මැනුම් රේඛාව සිට ප්‍රධාන මැනුම් රේඛාවේ තිරස් දුර නිවැරදිව මැනිය යුතුයි. ප්‍රධාන වශයෙන්ම මේ කාරණාව සලකන්න ඕන මේ බේස් ලයින් එකේ මේ මේ මැනුම් රේඛාවේ තිරස් දුර නිවැරදිව මැන ගන්න ඕන. මොකද මේ තිරස් දුරත් එක තමයි අනිකුත් ත්‍රිකෝණවල මේ පාඨාංකයන් ලැබෙන අගයන් තීරණය වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම එහෙම ත අනුලම්බ එහෙම ගැනීමේදී වැදගත් වෙනවා. ඉතින් ඒ පාදම් රේඛාව හරි පාදම් රේඛාව ඒ වගේ රේඛා වැදගත් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ප්‍රධාන වශයෙන්ම මේ මැනුම් රේඛාවේ තිරස් දුර නිවැරදිව මැන ගන්න ඕන. හරි. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ප්‍රධාන මැනුම් රේඛා එතකොට ළමයි මේ මේ ඉඩමේ එහෙම තමයි ඉඩමේ මේ පහත රූප සරණයකට පැහැදිලි ප්‍රධාන මැනුම් රේඛා කියලා කියන ළමයි AD කියන රේඛාව. අපි බලමු AD කියන රේඛාව, ඒ වගේම BD කියන රේඛාව සහ BC කියන රේඛාව, ඒ වගේම AC කියන රේඛාව. හරි, මම මේවා ඊතල වලින් දක්වලා දෙන්න. එතකොට ඔකට ටික පේපර් එක ඇහුවොත් එහෙම මේ වගේ ඉඩමක් දීලා මේ වගේ ප්‍රධාන මැනුම් රේඛා මොනවද කියලා ඊතලයක් ගහලා ඇහුවොත් ඔකට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. හරි, ප්‍රධාන මැනුම් රේඛා මෙන්න මේ රේඛා කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. අපි බලමු. ඕනෑම ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරන රේඛාවක් ප්‍රධාන මැනුම් රේඛාවක් ලෙස හැඳින්වේ. මෙවන් රේඛාවකින් පොළොව මත ඇති දත්ත සඳහා මිනුම් ලබා ගැනීම. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ මැනුම් ස්ථාන දෙකක් යා කරන අපි ගත්තොත් මෙහෙම බලමු. මෙහෙම හිතමුකෝ මේ තියෙන ළමයි. හරි, මේ තියෙන ළමයි ප්‍රධාන මැනුම් රේඛා. හරි, මැනුම් ස්ථාන දෙකක් යා කරලා තමයි නිර්මාණය වෙන්නේ. මෙතන තියෙන මේ මැනුම් ස්ථාන. හරි, මැනුම් ස්ථාන දෙකක් යා කරලා තමයි නිර්මාණය වෙන රේඛාවල තමයි මේ ප්‍රධාන මැනුම් රේඛාව කියලා කියන්නේ. ඉතින් මේ වගේ රේඛාවකින් බොහෝ දුරට වෙන්නේ තමයි මේ පොළොව මත තියෙන විවිධ දත්ත. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මෙතන AD කියන ප්‍රධාන මැනුම් රේඛාවේ සිට මේ අනුලම්බයක් ගන්න පුළුවන් පස්වෙනි ගොඩනැගිල්ල. හරි, ඒ කියන්නේ AD කියන රේඛාවට කොච්චර දුරකින්ද තියෙන්නේ මෙන්න මේ පස්වෙනි ගොඩනැගිල්ල කියලා අපිට මැන ගන්න පුළුවන්. හරි, ඉතින් ඒ වගේ දේවල් තමයි මේ ප්‍රධාන මැනුම් රේඛාවලින් වෙන්නේ බොහෝ දුරට. හරි, අතෝ ළමයි මේ තියෙන්නේ මෙතන AC කියලා කියන්නේ එක් ප්‍රධාන මැනුම් රේඛාවක්, ඒ වගේම CB කියලා කියන්නේ තවත් එක් මැනුම් රේඛාවක්. හරි, පැහැදිලි නේද? දැන් මැනුම් රේඛාව වෙන දේ උකට. හරි, රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ප්‍රධාන මැනුම් ස්ථාන. එතකොට ළමයි මේ රූප සටහනේ විදිහට ප්‍රධාන මැනුම් ස්ථාන වෙන්නේ A B C D කියන ස්ථාන තමයි. මම මෙතන රතු පාටේ ලකුණු කරලා තිනවා A B C D කියන මෙන්න මේ ලක්ෂයන් තමයි ප්‍රධාන මැනුම් ස්ථාන වෙන්නේ. අපි බලමු. ඕනෑම ප්‍රධාන මැනුම් රේඛා දෙකක් හමු වන ස්ථානය ප්‍රධාන මැනුම් ස්ථානයක් ලෙස හැඳින්වේ. ඔව්. අපි දන්නවා ළමයි දැන් මේකෙදී ප්‍රධාන මැනුම් රේඛා දෙකක් හමු වෙන තැන තමයි මේ තියෙන්නේ. දැන් අපි ගත්ත C ලක්ෂය මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන මැනුම් රේඛා දෙකක් හමු වෙන තැන තමයි මේ ප්‍රධාන මැනුම් ස්ථාන පිට තියෙන්නේ. හරි, රයිට්. ඒක මම මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන ළමයි ප්‍රධාන මැනුම් රේඛා දෙකක් තියෙනවා. ඒ ප්‍රධාන මැනුම් රේඛා දෙක හමු වෙන තැන තමයි මෙතන මම තිතක් දාලා දිනවා. ඔකට එහෙම දාගන්න යන්න අවශ්‍ය නැහැ. තිතක් දාලා දිනවා. ඔතන තමයි ප්‍රධාන මැනුම් ස්ථාන වෙන්නේ. එතකොට මේ රූප සටහනේ ඉඳගත්තුත් A B C D කියලා කියන්නේ ප්‍රධාන මැනුම් ස්ථාන. හරි. ඕනෑම ප්‍රධාන මැනුම් රේඛා දෙකක් හමු වෙන ස්ථානය ප්‍රධාන මැනුම් ස්ථාන ලෙස හැඳින්වේ. සාමාන්‍ය මැනුම් රේඛාවක දෙපැස මැනුම් ස්ථාන දෙකක් පිහිටා තිබෙනවා. ප්‍රධාන වශයෙන් මේ දෙපැත්තේ තියෙන්නේ මෙන්න මේ දෙපැත්තේ මැනුම් ස්ථාන දෙකක් තමයි තියෙන්නේ. මේවා මූලික ශ්‍රේෂ්ඨ අධ්‍යයනයේ සිදු කරන අවස්ථාවේදී පිහිටු ළමයි. ඔව්. මැනුම් ප්‍රධාන මැනුම් ස්ථාන ප්‍රධාන වශයෙන් කරන්නේ ළමයි මේ මූලික ශ්‍රේෂ්ඨ අධ්‍යයනය. ඒ කියන්නේ ඉඩම, ඒ කියන්නේ අපි දම්බල් බිම් මැනීම කරන්න කලින් මේ ඉඩම තැනිතලා භූමියක්ද කොහොමද ඉඩමේ පිහිටීම. හරි, අපි ගත්ත රේඛීය භූලක්ෂණ තියෙනවද, ගඟක් තියෙනවද, එහෙම තමයි මේකේ බිල්ඩින් කොහොමද පිහිටන්නේ, මේක ත්‍රිකෝණ වලට වෙන් කරන්න පුළුවන්ද කියලා අපි මේ අදාළ ශේෂ්ත්‍රය අදාළ භූමිය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕන. අපි ඉගෙන ගන්නවා මේ භූමිය පිළිබඳ. ඕක තමයි මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයේදී වෙන්නේ. හරි, එතකොට මෙන්න මේ මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයේදී තමයි ප්‍රධාන මැනුම් ස්ථාන සලකුණු කරන්නේ. රයිට්. ප්‍රධාන දම්බල් රේඛාවේ දෙකවල සහ අනිකුත් ප්‍රධාන ත්‍රිකෝණ ශීර්ෂ ලක්ෂ්‍ය පිටුවා ගැනීම නැත්නම් හඳුනා ගැනීම ප්‍රධාන මැනුම් ස්ථාන සටහන් කිරීම ලෙස හඳුනා ගන්නවා. ප්‍රධාන වශයෙන් මේ ත්‍රිකෝණ ශීර්ෂ ලක්ෂ්‍ය පිටුවා ගැනීම එහෙම නැත්නම් ඒවා හඳුනා ගැනීම මේ ත්‍රිකෝණ හඳුනා ගැනීමටත් වැදගත් වෙනවලු. ඒ වගේම ප්‍රධාන මැනුම් ස්ථාන සටහන් කිරීම ලෙසත් මේකදී අපි කියනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකදී අර මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයේදී මේ මැනුම් ස්ථාන අපි ලකුණු කරනවා කියලා කිව්වා. ඒතර මේකෙදි වෙන්නේ නම් මේ ත්‍රිකෝණ අඳුරා ගන්නත් මේවා වැදගත් වෙනවා කියලා තමයි මේ කියන්නේ. හරි, රයිට්. හරි ළමයි, ඊළඟ කොටස යමු.
මේ තිනවා AB AB කියලා කියන්නේ මෙතන ප්‍රධාන මනුම් රේඛා, ඒ මනුම් රේඛා මෙතන C කියලා කියන්නේ ප්‍රධාන මනුම් ස්ථාන. හරි. රයිට්. ඔකට පැහැදිලි ඇති. එහෙනම් ඊළඟ කොටස. සහායක මනුම් ස්ථාන. හරි. එතකොට මේකෙදී සහායක මනුම් ස්ථාන කියලා කියන්නේ E. E කියන ලක්ෂ්‍ය තමයි මෙතන සහායක මනුම් ස්ථාන කියලා කියන්නේ. අපි බලමු. සමහර අවස්ථාවලදී මනුම් රේඛා වලින් පමණක් සියලුම දත්ත එකතු කිරීම අපහසු වේ. උදාහරණ වශයෙන් යම් දත්තයක් වෙනත් දත්ත කිහිපයකින් ආවරණී ඇති මොහොතක එම අදාළ දත්තය සඳහා මිනුම් ලබා ගැනීම ප්‍රධාන මනුම් රේඛා වලින් කළ නොහැකිය. අපි දන්නවා ළමයි මේ සහායක මනුම් ස්ථාන වලින් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සහායක මනුම් රේඛාවක් නිර්මාණය කිරීමට මූලික ලක්ෂ්‍ය පිටුවීම වන ස්ථාන තමයි ඔය සහායක මනුම් ස්ථාන කියලා කියන්නේ. හරි. දැන් අපි ගත්තොත් මේ අදාළ භූමිය. අපි මෙහෙම හිතමු. අපි ගත්තොත් මෙතන 1 කියලා තියෙනවා. හරි 1 කියලා තියෙනවා මෙතන බිල්ඩින් එක. මේ භූමිය. හරි මේ භූමිය ත්‍රිකෝණ වලට දැන් බෙන් කරලා තියෙන්නේ. මේ 1 කියලා තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ BD එහෙම නැත්නම් AD කියන මේ මෙන්න මේ මනුම් රේඛා වලින් මේ 1 කියන ලක්ෂ්‍යයට අදාළ දත්ත කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා එහෙම නැත්නම් මිනුම් ලබා ගැනීම කරන්න අමාරු. හරි. අපි නැවත සරලව කිව්වොත් එහෙනම් මේ 1 කියන බිල්ඩින් එක තියෙනවා මේ අදාළ භූමියේ. මේ බිල්ඩින් එකට ප්‍රධාන මනුම් රේඛා තියෙනවා BD කියලා තියෙනවා. ඒ වගේම AD කියලා මනුම් රේඛා තියෙනවා දෙකක්. එම මනුම් රේඛා වලින් මිනුම් ලබා ගන්න බෑ. මේ මනුම් රේඛා වල ඉඳලා මේ එක කියන ගොඩනැගිල්ල මිනුම් ලබා ගන්න බෑ. එතකොට අපිට වෙනවා මෙන්න මේ වගේ ED කියන රේඛාවක් නිර්මාණය කරලා අදාළ මිනුම් ලබා ගන්න. හරි. අපි මේක සරලව කිව්වොත් එහෙනම් ප්‍රධාන වශයෙන් මේකදී වෙන්නේ ළමයි අපි ගත්තොත් එහෙම යම් දත්තයක්. හරි. යම් දත්තයක් ගොඩනැගිලි කීපකින් ආවරණ වෙලා තිබ්බොත් හරි අපිට අපි ගත්තොත් එහෙනම් අපිට මිනුම් ලබා ගන්න බෑ. හරි. දැන් මෙතෙන්දි කියන ළමයි මේ එම දත්ත අදාළ මිනුම් ලබා ගැනීම ප්‍රධාන රේඛාව කරන්න නොහැකිය. මේ තියෙනම යම් දත්තයක් වෙනත් දත්ත කිහිපයකින් ආවරණ වී ඇති මොහොතක එම අදාළ දත්තේ සඳහා මිනුම් ලබා ගැනීම ප්‍රධාන මනු රේඛාවෙන් කළ නොහැකිය. එවන් අවස්ථාවලදී ප්‍රධාන මනු රේඛාව මත වෙනත් ලක්ෂයක් ලකුණු කර එයට ප්‍රධාන මනු ස්ථාන ඉදිරි රේඛාවන් නිර්ණය කර ඉන්න අදාළ දත්තේ සඳහා මිනුම් ලබා ගැනීම. මෙවන් ස්ථාන සහායක මනු ස්ථාන ලෙස හැඳින්වෙයි. මාර කලින් කිව්ව කතාව. හරි. දැන් ගත්තොත් පළවෙනි බිල්ඩින් එක තියෙනවා. පළවෙනි බිල්ඩින් එක ළමයි ආවරණ වෙලා තියෙනවා. මොකද අපිට ගත්තොත් BD කියන ප්‍රධාන මනු රේඛාවෙන් පළවෙනි බිල්ඩින් එකට මිනුම් ලබා ගන්නත් බෑ. AD කියන ප්‍රධාන මනු රේඛාවෙන් ලබා ගන්නත් බෑ. එතනදී ED කියන මෙන්න මේ රේඛාව. හරි මම මේක පැහැදිලි කරන්න. හොඳට ED කියන රේඛාව. හරි. එහෙම නැත්නම් EE කියන තැන ඉඳන් D කියන ලක්ෂ්‍යයට අපි මනුම් ස්ථානයට රේඛාවක් නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මේ රේඛාව නිර්මාණය කරන මෙන්න මේ ලක්ෂ්‍යයට තමයි E කියලා කියන්නේ. එතකොට අපිට මෙන්න මේ ED කියන රේඛාව ඉඳන් මෙන්න මේ 1 කියන බිල්ඩින් එකට අදාළ මිනුම් ලබා ගන්න පුළුවන්. හරි. ඔය තමයි මේ සහායක මනුම් රේඛාවලින් එහෙම නැත්නම් සහායක මනුම් රේඛාවලින් වෙන්නේ. එතකොට සහායක මනුම් ස්ථානය කියලා කියන්නේ මෙතන E කියන කොටස. හරි. E කියන තැන තමයි සහායක මනුම් ස්ථානය කියලා කියන්නේ. අපි ඒක රූප සටහනින් පැහැදිලි කරගමු. රයිට්. මෙතනදී ADB කියලා මෙන්න මේ ත්‍රිකෝණය දිනවා. හරි. මෙතන E කියලා කියන්නේ ළමයි සහායක මනුම් ස්ථානය. හරි. එතකොට සහායක මනුම් ස්ථානයේ සිට D ලක්ෂයට. හරි. සහායක මනුම් sorry. මෙතන E ලක්ෂයේ සිට මෙන්න මේ මනුම් ස්ථානයට රේඛාවක් නිර්මාණය කරගන්නවා. හරි. මෙන්න මේ රේඛාව නිර්මාණය කිරීම මූලික වෙන ලක්ෂ්‍යය තමයි ඔය සහායක මනුම් ස්ථානය කියලා කියන්නේ. එතකොට මේකේ E තමයි මේ රූප සටහනේ හැටියට E තමයි සහායක මනුම් ස්ථානය කියලා කියන්නේ බොහොම සරලව. එහෙනම් අපි ඊළඟ කොටස යමු. හරි. ඔව් සහායක මනුම් රේඛාව. සහායක මනුම් රේඛාව. එතකොට ළමයි මේකෙදී සහායක මනුම් රේඛා ඇයි නිර්මාණය කරන්නේ කියලා මම කලින් කිව්වා. හරි. මේකෙදී ළමයි පළවෙනි ගොඩනැගිල්ල තියෙනවා. මෙතන මේ රූප සටහනේ 1 කියලා තියෙනවා මෙතන බිල්ඩින් එක. ඒ බිල්ඩින් එකට අදාළ මිනුම් ලබා ගන්න බෑ ළමයි ප්‍රධාන මනුම් රේඛාවල ඉඳන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහම AD සහ BD වල ඉඳන් මේ පළවෙනි ගොඩනැගිල්ල මිනුම් ලබා ගන්න බෑ. ඒ වගේ අවස්ථාවකදී අපි E වල ඉඳන් D කියන මනුම් ස්ථානයේ රේඛාවක් නිර්මාණය කරලා එම මනුම් රේඛාවේ සිට මෙන්න මේ පළවෙනි බිල්ඩින් එකට මිනුම් ලබා ගන්නවා. හරි. මෙන්න මේ වගේ අවස්ථාවවලදී තමයි අපි සහායක මනුම් රේඛා නිර්මාණය කරන්නේ. එතකොට ළමයි මෙතනදී ED කියලා කියන්නේ අපේ අවශ්‍යතාවයට අපි නිර්මාණය කරගත්තු රේඛාව, සහායක මනුම් රේඛාව. හරි. එතකොට ED කියලා කියන ළමයි මේකේ සහායක මනුම් රේඛාව. හරි. පැහැදිලිනේ. එතකොට මම මේ රතු පාටින් දාලා තියෙන සහායක මනුම් රේඛාව. අපි බලමු. මේ කොහොමද එන්නේ කියලා. රයිට්. මෙන්න මේ විදිහ ළමයි ADB කියන මෙන්න මේ සමස්ත මෙන්න මේ විශාල ත්‍රිකෝණය නිර්මාණය කරගත්තා. එතනදී ED කියන සහායක මනුම් රේඛාව මේ තියෙන. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට බිල්ඩින් තියෙනවා. හරි. මෙන්න මේ සුදු පාට බිල්ඩින් එක තියෙනවා. හරි. මෙන්න මේ සුදු පාට බිල්ඩින් එකට BD වල ඉඳන් එහෙම නැත්නම් BD කියන ප්‍රධාන මනුම් රේඛාවේ සහ AD කියන ප්‍රධාන මනුම් රේඛාවේ ඉඳන් මෙන්න මේ සුදු
පාට පිල්ලින්නට අපිට මිනුම් ගන්න බෑමකොද හරි මුල්ලට තමයි ළමයි මේ අනු ලම්බෙම ගන්න ම ඉදිරිී පැල්ලිට කරන්න හරි එතකොට අපිට මෙනම ED කියෙන රේකාව නිර්මාණය කර ගණඩයන හරි මොද සුදු පාට බිල්ලින්න එක මිනුම් ලබාගන්න අනිවාරම අපිට අලුත් රේකාවක් නිර්මාණය කරගන්න වෙනවා මේ ත්‍රිකෝණ දෙක මැති හරි එතකොට අපි නිර්මාණය කරගන්නවා එහම ඒ කියෙන සහන මැනුම් ස්ථානය සිට ඩී කියන මැනුම් ස්ථාන වෙත ඒකා ඔන්න රේකාව සහක මනු ේකාගේ කියන් එම සහක මනු රේකා සිට එම ED කියන සහක මනු රේකාසිට මෙන්න මේ විද සුදු පාට රේකාවට සුදු පාට බිල්ලින්න එකට ගොඩනැගිලට අපි මිනුම් ලබාගන්න පුළුව හරි ති ඒ සඳහා තමයි අපි සහක මනු ේකාය දාගන්න තොකොට වැදත් දශ මේ රූප සටනේ ED කොට කියන කොටස් තමයි සහයක මැනුම් රේකාව කියලා කියන්නේ පොමසාරම හරි ම හිතනෝ පැහැදිලි වෙන්න ඇති කියලා හරි රයි ඊලකරස පිරුක්සුම් රේකා එමට ආවේක්ෂණ රේකා කියලා කියෙනවා මෙම චෙක් ලයින්ස් කියලාගෙනවා කියනවා එතුර මේ රූප සටානය අනුව ආවේක්ෂණ රේකාන්ත පිරුක්සුම් රේකා කියලා කියන ළමයි Hයි ඒවගේම G හරි පැදිලි Hයිසා G ඔකට දැන් පේ තේරෙන දෙයක් තමයි බැලු බැලමටම දැ මේ ත්‍රිකෝණ ගොඩාක් වගේ පේනවන මේ රූප සටාන නමුත් මේක තියනම ත්‍රිකෝණ දෙක මොකද ED කියන රේකාව අපි අපේ අවස්ථාවට අපි ඇඳගත්තේ Hයි කියන රේකාව අපි අපේ අවස්ථාවට ඇඳගත්තේ වගේම G කියන ඒකාටත් අප අවස්ථාවටම ඇදගත් එතකොට ඇත්තරම ගත්තුත් මෙතන් ්‍රිකෝන දෙකයි තිනේ බූ හරි රයි අබලු පිරුක්සුම් රේකාමත ආවේක්ෂ රේකාල මොක්දනික යම් මැනුම් ක්‍රියාවලික නිර්වධතාව පරිශ්ෂා කිරීම සඳහා භාවිතා කන රේකා ආවේක්ෂ රේකා නම්බේ යුදාගලබන සෑම ්‍රිකෝනකට ආවේෂ රේකා තිබීත ඒගැනව ආවේක්ෂ රේකා යුදාගන්නේ මේ මැනුම් ක්‍රියාවලිය නිර්වධ්‍යතාව පරිශා කිරීම සඳ මේ ත්‍රිකෝන අප යොදාගන්න මේ ත්‍රිකෝනවල නිර්වධ්‍යතාව පරිශ්ෂා කිරීම සඳාතමයි මේ ආවේක්ෂණ රේකා යදාගන්න එමත චෙක් ලයින් කියලාගෙන එතම් පිරික්සුම් රේකා කියලා කියෙන එතරම මේ අදා රූප සටන අනුව ආවේක්ෂණ රේකාවෙන්නේ ළමයි Hයි කියන රේකාව සහ GF කියන රේකා පැදිල්ලි රයි එන බලම් කොහොම මේ ආවේක්ෂණ රේකාව පොකක්ද මේ වෙන්න කියලා මේ විදිහට ත්‍රිකෝණය නිර්මාණය කරගන්නවා AED කියන ත්‍රිකෝණය ඊට පස්සේ මෙන්න මේ විදිහට GF කියන ආවේක්ෂණ රේකාව නිරූපණය ඇඳ ගන්නවා හරි මේ අදාල් ත්‍රිකෝණය ඊට පස්ස ලමයි මෙන්න මේ GFA කියලා කියන දැම ත්‍රිකෝණ තින වෙනම තවත් ත්‍රිකෝණය හරි ඇතකොට මෙන්න මෙතනදී GF කියන මේ ආවේශෂණ රේකාවේ මිනුම් ලබාගන්න GA කියන මෙන්න මේ අනෙකුත් රේකාවේ මිනුම් ලබාන ඒ වගේම AF කියන රේකාවත් මිනුම් ලබාන මෙන්න මේ මිනුම් මගින් අපිට මෙන්න මේ AED කියන අදාල් ත්‍රිකෝණේ නිර්වධ්‍යතාවය පරික්ෂා කරන්න පුළුවන් මොකද අපි දන්නවා දම්බල් මැනි මේ මූලිකම කාරණාව තමයි මේ ත්‍රිකෝණී කරණය මූල ධර්මය තමයි ත්‍රිකෝණී කරණය එතකොට මේ එක ත්‍රිකෝණයක් හරි වැරදුනොත් සමස්ත දම්බල් මැනුම් ක්‍රියා වලියම වැරදෙනවා ඉතින් ඒකින්ද ප්‍රධානශයෙන් මේ පිරේකුසුම් රේකා චෙක් ලයින් වලින් එහෙම තමයි ආවේක්ෂණ රේකාවල වෙන්නේ අපි ගත්තොත් මේ නිර්වද්‍යතාවය පරික්ෂා කර කිරීම තමයි එතකොට මෙතනදී GF කියලා කියන ළමයි මේකේදී ආවේක්ෂණ රේකාවක් එන චෙක් ලයින් හරි ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා එහෙනම් අපි ඊළඟ කොටසට ඕලමයි අනුලම්බ මෙට ඔෆ්සෙට්ස් කියලා කියන අපි ඉංග්‍රීසියෙන් ඉතින් අනුලම්බයක් කියන්නේ මොකක්ද කියලා බලමු රයිට් අනුලම්බ හරි අපි බලමු මොකක්ද මේ අනුලම්බ කියන්නේ කියලා මෙන්න මේ විදිහ ළමයි මැනුම් රේඛාවක් අපි නිර්මාණය කරගන්නවා හරි එතකොට මේ මැනුම් රේඛාවේ සිට අදාළ භූමියේ මැනුම් රේඛාව තියෙනවා මෙන්න මේ මැනුම් රේඛාවේ සිට ඔකට දකුණු අත පැත්තෙන් පේනවා යම් දත්තයක් තියෙනවා යම් දත්තයක් පීටනවා දකුණු අත පැත්තේ හරි ගොඩනැගිලා පීටනවා එතකොට මේ අනුලම්බ ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ මැනුම් රේඛාවේ සිට මේ අදාළ දත්තයේ කොච්චර දුරකින්ද පිහිටලා තියෙන්නේ කියලා සෙවීම තමයි ඔය අනුලම්බ ගැනීම වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ මැනුම් රේඛාවේ දත්තයක් තියෙනවා. ඔකට දකුණු අත පැත්තේ ගොඩනැගිලා තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ මැනුම් රේඛාවේ සිට මෙන්න මේ අදාළ දත්තයේ හරි කොච්චර දුරකින්ද මේ සැබෑ භූමිය මත පිහිටන්නේ කියන එක තමයි අනුලම්බ ගැනීමේදී අපි කතා කරන්නේ. හරි ප්‍රධාන වශයෙන්ම අනුලම්බය වර්ග දෙකයි. හරි අනුලම්බ ගත්තොත් වර්ග දෙකයි ඇල අනුලම්බ සහ ඍජු කෝණික අනුලම්බ ඇල අනුලම්බ සහ ඍජු කෝණික අනුලම්බ හරි එතකොට ළමයි අපි වෙනම කතා කරමු එතකොට අනුලම්බයක් ගන්නවා කියන්නේ කියන්නේ නැවතත් මම කියන්නම් මැනුම් රේඛාව තිනවා මැනුම් රේඛාවේ සිට දකුණු අත පැත්තෙන් ඔකට පේනවා ගොඩනැගිල්ලක් තිනවා එතකොට මේ මැනුම් රේඛාවේ සිට මේ අදාළ දත්තයට එහෙම තත් අදාළ ගොඩනැගිල්ලට කොච්චර දුරකින්ද පිහිටන්නේ මේ දත්තය කියලා කියන්න තමයි මේ මැනුම් එහෙම තත් අනුලම්බ අපි ගන්න හරි මැනුම් රේඛාවේ සිට කොච්චර දුරකින්ද මේ දත්තය තියෙන්නේ කියලා සේවීම සඳහා තමයි මේ අනුලම්බ ගන්න. එතකොට අනුලම්බ වර්ග දෙකයි ඍජු කෝණික අනුලම්බ සහ ඇල අනුලම්බ. හරි?
බලම් කොහොම මේ අනුලම්භ ගන්න කියලා රයිට් මේ දෙන මැනුම් රේඛාව මැනුම් රේඛාවේ සිට මීටර් 23.5ක් දුරකින් තමයි මේ අදාළ දත්තේ පිහිටන්නේ හරි මැනුම් රේඛාවේ සිට මෙතනට අපි දුර මැන ගන්නවා මීටර් 23.5ක් තියෙනවා අදාළ දත්තේට එතෙන් සිට මෙන්න මෙහෙම අපි ඍජුකෝණික අනුලම්භයක් ඇඳ ගන්නවා මොකද මේ අනුලම්භ ගන්න හොඳම මතක තියාගන්න මේ මුල්ලට තමයි අදාළ ගොඩනැගිලි මුල්ලට ගන්න හරි ඍජුකෝණික අනුලම්භයක් ඇඳ ගන්නවා එතකොට ඒ අදාළ දත්තේ සිට හරි එහෙම නැත්නම් අදාළ මැනුම් රේඛාව 23.5කින් තමයි මේ අදාළ දත්තේ පිහිටන්නේ එතෙන් සිට මීටර් 13.5ක් දුරින් තමයි අදාළ දත්තේ පිහිටීම තියෙන්නේ හරි අදාළ දත්තේ දුර ඒ කියන්නේ මැනුම් රේඛාව සිට හරි මැනුම් රේඛාවේ මීටර් 23.5ක දුරින් පිහිටනවා මේ අදාළ දත්තේ එම ස්ථානයේ සිට මීටර් 13.5ක දුරින් තමයි මේ අදාළ ගොඩනැගිල්ල බිල්ඩින් එක තියෙන්නේ හරි හරි ඕක තමයි අනුලම්භ ගැනීමේදී වෙන්නේ එතකොට අනුලම්භ ගැනීමේදී ළමයි අපිට නිකන් අනුලම්භ ලකුණු කරන්න බෑ මෙන්න මේ විදිහට මැනුම් රේඛාවේ දිගේ ඇවිදන් ගියාට පස්සේ මේ දත්තේ හම්බ වෙන දුර අපි ගන්න ඕනේ ඒ වගේම එතෙන් සිට අදාළ දත්තයට තියෙන දුර අපි මේ විදිහට සලකුණු කරන්න ඕනේ හරි එතකොට මෙතන තියෙනවා මීටර් 23.5 අපි ගත්ත මැනුම් රේඛාවේ මීටර් 23.5ක දුරකින් තමයි තියෙන්නේ අදාළ දත්තය එතෙන් සිට හරි එතෙන් සිට මීටර් 13.5ක දුරින් තමයි අදාළ දත්තේ පිහිටන්නේ හරි මේ විදිහට අනිවාර්යයෙන්ම සලකුණු විය යුතුයි හරි මේවා ඇඳ ගන්න රයිට් මට මෙන්න මේ විදිහට අනුලම්භ ගන්නත් පුළුවන් ළමයි මෙන්න මේ විදිහට අනුලම්භ ගන්නත් පුළුවන් මේවට කියන ළමයි ඇල අනුලම්භ හරි ඇල අනුලම්භ එතකොට ළමයි මේ වගේදීත් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ අපි අර ඍජුකෝණික අනුලම්භ ගත්තා වගේ අපිට පුළුවන් අපිට අනිවාර්යයෙන්ම මේ කොච්චර දුරකින්ද පිහිටා තියෙන්නේ කියලා අපිට අදාළ පාඨාංක සලකුණු කරන්න වෙනවා මෙතනදී ඔකට ලකුණු කරන්න ළමයි මීටර් 20 කියලා හරි මීටර් 20ක දුරක් එතකොට මෙතන ලකුණු කරගන්න 8 කියලා හරි මේ මේ වගේ දුරක් එන්න ඕන මේ ඇල අනුලම්භ වලට දුරක් තියෙනවා මීටර් 8 කියලා සලකුණු කරන්න ඒ වගේම මේ මෙතන උඩ ඔකට සලකුණු කරන්න අවශ්‍ය නම් මීටර් 28 කියලා ඔකට සලකුණු කරගන්න මේ ඇල අනුලම්භයේ දුර කියන්නේ මේ පොත්‍ර දුරකින්ද මේ දත්තේ පිහිටන්නේ කියලා ලකුණු කරන්න මීටර් 9ක දුරක් හරි එතකොට මම මම පැහැදිලි කිරීම සඳහා පමණයි මේ මේ විදිහට ගැහුවේ ඔකට පෙන්වුවේ ඉතින් මම හිතනවා අනුලම්භ දැන් පැහැදිලි ඇති කියලා හරි අනුලම්භයක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අනුලම්භ වර්ග දෙකයි ඍජුකෝණික අනුලම්භ සහ ඇල අනුලම්භ හරි ඍජුකෝණික අනුලම්භ සහ ඇල අනුලම්භ කියලා ආකාර දෙකක් තියෙනවා එතනදී ප්‍රධාන වශයෙන් මැනුම් රේඛාවේ සිට ඒ අදාළ දත්තයන්ට කොච්චර දුරකින්ද මේ අදාළ දත්ත පිහිටන්නේ කියන එක නිර්ණය කිරීම සඳහා තමයි මැනීම සඳහා තමයි මේ අනුලම්භ ගන්නේ. හරි. අපි එහෙනම් අනුලම්භ ගැන පොඩි නෝට් එකක් දාගමු. රයිට්. එළන ලද ධම්මයන් රේඛාවේ සිට මායිම් සහ අනිකුත් දත්ත වලට ඇති සාපේක්ෂ සම්බන්ධතාවයේ මැනීම අනුලම්භ ගැනීම ලෙස හැඳින්වෙන්නේ. ඔව්. පැහැදිලිනේ. අපි ගත්තොත් මේ මැනුම් රේඛාවේ. හරි. ධම්මයන් රේඛාව කියලා කියන්න පුළුවන්. එහෙනම් මැනුම් රේඛාවේ සිට අදාළ මායිම් වලට හෝ දත්ත වලට ඇති මේ සාපේක්ෂ සම්බන්ධතාවය තමයි සාපේක්ෂ සම්බන්ධතාවය එහෙම නැත්නම් දුර මැනීමේ ක්‍රියාවලිය තමයි මේ අනුලම්භ ගන්නවා කියලා කියන්නේ හරි හැම වෙලේම ඔකට හොඳට මතක තියාගන්න ධම්මල් වැලීමේ මේ සාපේක්ෂ පිහිටීම තමයි ලබා ගන්න හරි සාපේක්ෂ පිහිටීම හරි ඒ අදාළ මැනුම් රේඛාව සිට කොච්චර දුරකින්ද මේ ගොඩනැගිලා පිහිටා තියෙන්නේ හරි ඕක තමයි මේ අනුලම්භ ගන්නවා කියලා කියන්නේ බොහොම සරලව හරි රයිට් ධම්මල් මැනු මේ වැදගත් කාර්යය ලෙස අනුලම්භ ගැනීම හැඳින්විය හැකියි මෙහිදී මැනුම් රේඛාව දිගේ ගමන් කළ දුර හරි මැනුම් රේඛාව දිගේ ගමන් කළ දුර සහ එහි සිට දත්තයට ඇති දුර මැනගනු ලැබේ ඔකට පැහැදිලිද මේ මේ මෙතනදී ඔය කියන ළමයි නැතත් මම මුලින්ද යන්න මේදී ළමයි මැනුම් රේඛාව දිගේ ගමන් කළ දුර හරි අපි මැනගත්තා මීටර් 23.5 කියලා එතෙන් සිට අදාළ දත්තයට දුර තමයි මේ හරි ඍජුකෝණික අනුලම්භයක් ඇඳලා 13.5 හරි ඔන්න ඔය මෙන්න මේ ප්‍රධාන වශයෙන් මැනුම් රේඛාව දිගේ ගමන් කළ දුර සහ එහි සිට දත්තයට ඇති දුර ප්‍රධාන වශයෙන් මැන ගන්න ඕන හරි ඔකට පැහැදිලි මම දැන් පැහැදිලි කරා මැනුම් රේඛාව දිගේ ගමන් කරාට පස්සේ තියෙන දුර ඒ වගේම එම ගමන් කළ එමත ඒ දුරේ සිට එහි සිට අදාළ දත්තයට ඇති දුර මැන ගන්න ඕන අනුලම්භ ගන්න ඕන හරි ඕක තමයි සරලම කතාව. ඒතර අනුලම්භ ගැන ඔකට පැහැදිලි ඇයි අනුලම්භ ගන්න කියලා පැහැදිලි. දැන් අපි කතා කරමු ළමයි ඍජුකෝණී අනුලම්භ කියන්නේ මොනවද කියලා. රයිට්. ඍජුකෝණී අනුලම්භ ඔන්න බලන්න ඍජුකෝණික අනුලම්භයක් කොහොමද ගන්න. රයිට්. ඔන්න මැනුම් රේඛාව තියෙනවා මැනුම් රේඛාව තියෙනවා. ඔකට දකුණු අත පැත්තේ පිහිටනවා අදාළ බිල්ඩින් එක ගොඩනැගිල්ල එහෙම නැත්නම් දත්තය. ඊට පස්සේ ඍජුකෝණික අනුලම්භ ගන්නේ අදාළ දත්තයේ සිට හරි කෙලින්. හරි අංශක 90ක්. හරි අංශක 90ක්. මේ ඍජුව. හරි අංශක 90ක මෙතන කෝණයක් තියෙන්නේ. මෙන්න මේ විදිහට අදාළ ගොඩනැගිල්ලේ සිට අංශක 90ක මෙන්න මේ වගේ ඍජුව
මිනුම් ලබාගැනීම තමයි ඍජුකෝණික අනුලම්බ කියලා කියන්නේ. ඍජුකෝණික අනුලම්බ කියලා කියන්නේ පැහැදිලිනේ. හරි පැහැදිලිද? හරි රයිට්. ඔකලා ඔකටිය ඇඳ ගන්න. හරි රයිට්. නැවතත් කියන්නම්, ඍජුකෝණික අනුලම්බ මෙන්න මැනුම් රේඛාව. ඔකට දකුණු අත පැත්තේ තියෙන අදාළ දත්තය. හරි ඊට පස්සේ මැනුම් රේඛාව සිට අදාළ දත්තයට ඍජුව අංශක 90ක් පිහිටන විදිහට ඍජුව අනුලම්බයක් ගත්තා. හරි මිනුමක් ගත්තා. ඒතරම මේවා නිකන් සලකුණු කරන්න බෑ. මෙතනත් ඔකට දා ගන්න මීට 23.5 සහ අදාළ දත්තයේ දුර 13.5 කියලා. මොකද නිකන් මේවා දාන්න බෑ. හරි රයිට්. මම ඔකට පැහැදිලි කරන්න තමයි මේ රූප සරණ මෙහෙම ඇන්දේ. හරි. ඒතර ඍජු කෝණ අනුලම්බයක් පැහැදිලි. අදාළ දත්තයට මිනුම් ලබා ගන්නේ ඍජුව. තනි කෙලින් අංශක 90ක් මෙතන තියෙනවා. හරි. හරි. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. අපි දන්නවා ළමයි ප්‍රධාන වශයෙන්ම අනුලම්බ ගන්නේ අදාළ දත්තයට. හරි මෙතනදී මේ ගොඩනැගිල්ල එහෙම තමයි අදාළ දත්තයට මුළු වලින් තමයි ගන්නේ. හරි මුළු වලින් තමයි ගන්නේ. එහම ආවට ගියට ගන්න බෑ. හරි රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ධම්ම රේඛාව. එහෙම තමයි මනුම් රේඛාව විසිට අදාළ දත්තයට ඇති ලම්බ දුර ඍජුකෝණික අනුලම්බය. පැහැදිලි? ධම්ම රේඛාව එහෙම තමයි මනුම් රේඛාව විසිට අදාළ දත්තයට තියෙන මේ ලම්බ දුර. හරි අංශක 90 කර තනි කෙලින් ගන්නවා කියලා කියන ඍජුකෝණික එමෙත ලම්බ දුර ඍජුකෝණික අනුලම්බය. මනුම් රේඛාව රේඛාවට මිනුම් පටිය ඇද දෝලණය කර විට ලැබෙන කෙටිම දුර ඍජුකෝණ අනුලම්බය. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම මනුම් රේඛාවට අදාළ දත්තින්ද මනුම් රේඛාවට මිනුම් පටියක් ඇද්දට පස්සේ ලැබෙන කෙටිම දුර තමයි ළමයි ඍජුකෝණික අනුලම්බ කියලා කියන්නේ. මෙම දෝලණය කිරීම වෙනුවට හරි ප්‍රධාන වශයෙන්ම ඍජුකෝණික අනුලම්බ ගැනීම සඳහා දෘෂ්ටි චතුරස්‍ර හෝ හරස් යටිය භාවිත කරන්නත් පුළුවන්. හරි මම ඒ වගේ රූප සටහන් දැම්මේ නැහැ. ඔකට හොඳ මතක තියාගන්න. ප්‍රධාන වශයෙන්ම ඍජුකෝණික අනුලම්බ ගැනීම සඳහා දම්බල් අපි ගත්තොත් සෝරි මිනුම් පටිය වෙනුවට දෘෂ්ටි චතුරස්‍රය හෝ හරස් යටිය භාවිත කරන්න පුළුවන්. හරි ඔකට හොඳ මතක තියාගන්න. ඒ වගේම මිනුම් පටියක් භාවිත කරනුයේ නම් මීට 15ට වඩා වැඩි දුරක් ඍජුකෝණී අනුලම්බ ගැනීමට යොදාන ඕනේ. ඔව් ප්‍රධාන වශයෙන්ම අනුලම්බ ගන්නේ නැහැ. ඒ කියන්නේ ඍජුකෝණී අනුලම්බ ගන්නේ නැහැ නම් මීට 15ට වඩා වැඩි දුරක්. මොකද නිර්වද්‍යතාවය ගැන ගැටළු වෙන්න පුළුවන්. හරි. පැහැදිලිවම කිව්වොත් මීට 15කට වඩා වැඩි දුරක් ඍජුකෝණික අනුලම්බ ගන්නේ නැහැ. හරි. හරි. අනුලම්බ ගන්නේ නැහැ. මොකද නිර්වද්‍යතාවය පිළිබඳ ගැටළු වෙන්න පුළුවන්. ගොඩාක් දුරට ඉතින් භාවිතා කරන්නේ මිනුම් පටි තමයි ගොඩක් දුරට අනුලම්බ ගන්න භාවිත කරන්නේ. ඊට අමතරව දෘෂ්ටි චතුරස්‍රය හෝ හරස් යටි වගේ උපකරණත් භාවිත කරන්න පුළුවන්. ඒවත් මතක තියාගන්න. දැන් මම හිතනවා පැහැදිලි ඇති ඍජුකෝණික අනුලම්බ ගැන. රයිට්. එහෙනම් ඊළඟ කොටස. ඇලානුලම්බ. රයිට්. මොනවාමයි මනුම් රේඛාව. ඔකට දකුණු අත පැත්තේ තියෙනවා අදාළ දත්තය. අදාළ දත්තයේ සිට ඒ මනුම් රේඛාවට. හරි. මනුම් රේඛාවේ සිට අදාළ දත්තේ මුල්ලට මෙන්න මේ වගේ මිනුම් දෙකක් ලබා ගැනීම තමයි වෙන්නේ මේ ඇල අනුලම්බ ගැනීමේදී. පැහැදිලිනේ? දැන් අනුලම්බය පැහැදිලිවකට අනුලම්බය කියන්නේ මොනවද කියලා? අනුලම්බාකාර දෙකයි. ඍජුකෝණික අනුලම්බය සහ ඇල අනුලම්බය. දැන් අපි කතා කරන්නේ ඇල අනුලම්බය. ඇල අනුලම්බයදී කරන ළමයි මනුම් රේඛාවේ සිට යම් ලක්ෂ දෙකක ඉඳන් අදාළ දත්තයට යම් මනුම් ලක්ෂයේ අපි ගත්තොත් මනුම් රේඛාවේ සිට මනුම් රේඛාවේ ලක්ෂ දෙකක සිට අදාළ දත්තයට මිනුම් ලබා ගැනීම තමයි ඇල අනුලම්බ ගැනීමේදී වෙන්නේ. ඉතින් මේ ක්‍රමේ ඉතාමත් නිවැරදි ක්‍රමයක්. ඉතින් මේවට තමයි පාඨාංක තියෙනවා. මෙතන දාගන්න 23.5. ඒතර මේ රේඛාව දිග දාගන්න ඕ කට්ටිය මීට 8යි කියලා. ඒතර මෙතනින් උඩින් දාගන්න 28යි කියලා. මේ රේඛාව දිග 10යි කියලා දාගන්න. හරි. ඒතර මේවා ලියවෙන විදිහක් තියෙනවා. ඒවා හරි. රයිට්. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. රයිට්. අපි දැන් කතා කරමු ඇල අනුලම්බ ගැන. ඍජුකෝණී අනුලම්බ ගැනීමට නොහැකි අවස්ථාවලදී සහ වැඩි දුරකින් පිහිටි ලක්ෂ සලකුණු කිරීමේදී ඇල අනුලම්බ ගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ළමයි මේ ඍජුකෝණික අනුලම්බ. හරි. ඍජුකෝණික අනුලම්බ ගන්න බැරි අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් ඍජුකෝණී අනුලම්බ ගන්න බැරි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම නොහැකි අවස්ථාවලදී එහෙම තමයි වැඩි දුරකින් පිහිටි ලක්ෂ සලකුණු කිරීමේදී ඇල අනුලම්බ අපි ගන්නවා. ඒ වගේම ළමයි මනුම් රේඛාව නිශ්චිත ලක්ෂ දෙකක සිට බාහිර ලක්ෂ වෙත ඇති දුරවල් මැන ගැනීම මෙහෙම සිදුවේ. ඔව්. ප්‍රධාන වශයෙන්ම ගත්තු ළමයි මනුම් රේඛාවේ නිශ්චිත ලක්ෂ දෙකක ඉඳන් බාහිර ලක්ෂ වෙත ඇති දුරවල් තමයි මේකෙදි මැන ගන්න. හරි. ඒ වගේම මෙම ස්ථාන සිතියම් ගත කිරීම ඡාප ඡේදනය මගින් සලකුණු කරනු ලැබේ. ඔව්. එතකොට ළමයි මේ ඇල අනුලම්බ සිතියම් ගත කිරීමේදී ඡාප ඡේදනය මගින් තමයි ඒවා සලකුණු කිරීමක් සිදු වෙන්නේ. පැහැදිලිනේ? ඍජුකෝණී අනුලම්බ ගැනීමේදී අනුලම්බ සෝරි ප්‍රධාන වශයෙන්ම ඇල අනුලම්බ ගන්නේ ළමයි ඍජුකෝණ අනුලම්බ ගැනීමට නොහැකි අවස්ථාවලදී. ඒ වගේම වැඩි දුරකින් පිහිටි ලක්ෂයක් සලකුණු කිරීමේදී. ඒතකොට ඍජුකෝණ අනුලම්බ ගත්තොත් එම දැන් අපි ගත්තොත්
ඉතමත් වැඩි දුරකින් අදාළ දත්තේ පිහිටනවා නම් මෙනුම් ප්‍රේකාට වඩා එතෙන්දී අපිට භාවිතා කරන්න වෙන්නේ ඇල අනුලම්බ. ඉතින් ඔකට මම හිතන්නේ පැහැදිලි. හරි, ඒ වගේම මෙනුම් ප්‍රේකාවේ සිට ඇල අනුලම්බයක් ගන්නකොට ලක්ෂ දෙකක ඉඳන් තමයි ගන්න. හරි, ලක්ෂ දෙකක ඉඳන් අර අදාළ දත්තයට මෙනුම් ලබාගෙන සිදුවෙන. හරි, ඉතින් මෙම ස්ථාන සිටියම් ගත කිරීම, එහෙනම් ඇල අනුලම්බ සිටියම් ගත කිරීම ඡාප ඡේදනය මගින් සලකුණු කරන ලැබේ. හරි, අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මෙනුම් ප්‍රේකාව තියෙනවා, දැන් අපි සිටියම් ගත කරන්න යන්නේ. ඔන්න මනුම් ස්ථාන තියෙනවා. එක මනුම් ස්ථානයක ඉඳන් කවකටෙන් ඡාපයක් ඇඳගත්තා, අනිකුත් මනුම් ස්ථානයේ සිට අනිකුත් ඡාපය ගහගත්තා. හරි, මෙන්න මේ විදිය තමයි ළමයි සිටියම් ගත කිරීමේදී මේ ඇල අනුලම්බ ගැනීමේ ඡාප ඡේදනය සිදු කරන්නේ. හරි, රයිට්, මෙන්න මේක තමයි ළමයි ගොඩනැගිලි මුල්ලේ පිහිටීම. හරි, මේ අදාළ ගොඩනැගිලි මුල්ලේ පිහිටීම. මොකද අපි ගත්තොත් එමේ අපි දැන් කතා කරා ඇල අනුලම්බ ගන්න ළමයි ලක්ෂ දෙකක් තියෙනවා. එමේ ලක්ෂ දෙකේ සිට ගොඩනැගිලි මුල්ලට තමයි ගන්න. හරි, ලක්ෂ දෙකේ සිට ගොඩනැගිලි මුල්ලට තමයි ගන්න. මෙන්න මේ විදියට. හරි, මේ දින ළමයි මනුම් රේඛාව මෙන්න මේ විදියට කඩිරිත් දාලා ඇඳ ගන්න. හරි, ඡාප ඡේදනය පැහැදිලිව ඇඳගෙන මෙන්න මේ විදියට කඩිරි මගින් ඇඳ ගන්න. හරි, රයිට්, එතකොට වල පැහැදිලි වෙනවා. හරි ළමයි, ඉතින් මේක පහල ලියා ගන්න. මේකෙදි පහල ලියන ඇල අනුලම්බ මගින් පිහිටීම ලබා ගැනීම කියලා. හරි, සෝරි, ඔව්, ඇල අනුලම්බ මගින් පිහිටීම ලබා ගැනීම. හරි, ඔව්, එහෙම ලියා ගන්න, එහෙම ඇඳ ගන්න. එතකොට වටේ පැහැදිලි. හරි, මෙම ස්ථාන මේ ඇල අනුලම්බ මේ සිටියම් ගත කිරීම කියලා එහෙම ලියා ගන්න. ඇල අනුලම්බ සිටියම් ගත කිරීම, එහෙම තමයි ඇල අනුලම්බ මගින් පිහිටීම ලබා ගන්නා විදිය. හරි, ආකාරය. මොකද ඡාප ඡේදනයක් සිදු කළා තමයි ප්‍රධාන වශයෙන්ම ඇල අනුලම්බ සලකුණු කරගන්නේ සිටියම් මත. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔව් ළමයි, මේ කොටසින් ඉවරයි. හරි, මේ කොටසින් අවසන් ටික කියන්නේ මෙසේ ලබා ගන්නා අනුලම්බ ශේෂ සටහන් පොතේ පහත ලෙස සටහන් කරයි. ඔව්, අපි දැන් දන්නවා අනුලම්බයක් කියන්නේ මොකද්ද කියලා. ප්‍රධාන වශයෙන් අනුලම්බ ගන්නේ මනුම් රේඛාවේ සිට අදාළ දත්තයන් කොච්චර දුරකින් තියෙනවද, එහෙම නැත්නම් මනුම් රේඛාවේ සිට අදාළ ගොඩනැගිල්ල කොච්චර දුරකින් පිහිටනවද කියන තමයි අපි ගන්නේ. තිබෙනවද යන්න කියන්න තමයි අපි ගන්න මේ අනුලම්බ. එතකොට ළමයි ප්‍රධාන වශයෙන්ම අනුලම්බ ආකාර දෙකයි, ඍජුකෝණික අනුලම්බ සහ ඇල අනුලම්බ. ඍජුකෝණික අනුලම්බ ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අදාළ දත්තයට ඍජුවම අංශක 90ක් පිහිටන විදිහට තමයි ගන්නේ. ඇල අනුලම්බ ගන්නේ ළමයි මනුම් රේඛාවේ සිට යම් නිශ්චිත ලක්ෂ දෙකක සිට අදාළ දත්තයට තමයි මේ මිනුම ලබා ගන්න. එතකොට මේවා අවසානයේදී ශේෂ සටහන් පොතක, හරි, ඒ කියන්නේ ශේෂ සටහන් පොතේ සලකුණු කර ගන්න ඕන. හරි, මෙන්න මේ විදිහට තමයි සලකුණු කරගන්න. අපි ගත්තෝ ඍජුකෝණික අනුලම්බයක්, මෙන්න මේ විදිහ තමයි අපි ශේෂ සටහන් පොතේ සිටියම් ගත කරන තුරු ශේෂ සටහන් පොතේ සලකුණු කරගන්නේ. 23.5 විදිහට තමයි ශේෂ සටහන් පොතක ලකුණු කරන්නේ. ඒ කියන්නේ අපි මනුම් රේඛාව සිට කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා. හරි, මනුම් රේඛාව සිට ගමන් කර දුර 23.5. එතන සිට 13.5කින් තමයි අදාළ ගොඩනැගිලි තමයි මේ තියෙන්නේ දත්තය. 13.5කින් තමයි අදාළ ගොඩනැගිලි පිහිටන්නේ. එතකොට ඍජුකෝණික අනුලම්බය ගන්න මේ විදිහට. හරි, ඊට පස්සේ ඇල අනුලම්බ. හරි, දැන් මේ රතු පාටින් දාලා තියෙන ළමයි දම්බල් මැනීමට අදාළ වෙන දෙයක් නෙවෙයි. හරි, මම වෙන් කරන්න දාලා තියෙන. හරි, හරි, ඇල අනුලම්බය කියලා කියන ළමයි මෙන්න දත්තේ තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒකෙත් ඍජුකෝණ අනුලම්බ වගේමයි මනුම් රේඛාවේ සිට ගමන් කරන දුර තියෙනවා මීට 12. එතන ඉඳන් අපි ගත්තා මීට 8.1ක දුරකින් තමයි මේ පළවෙනි රේඛාව තියෙන. මොකද අපි ඇල අනුලම්බ ගැනීමේදී මිනුම් රේඛාවේ සිට ලක්ෂ දෙකක ඉඳන් තමයි ඇල අනුලම්බ ගන්නෙ. එතකොට එක තැනක අපිට දුර තියෙනවා මීට 8.1ක්. ඊට පස්සේ තවත් ඒක පහු කරන් ගියාට පස්සේ අනිත් ලක්ෂය ගන්න මීට 18ක දුරකින්. ඒ වගේම එතන සිට දුර මීට 7.4. හරි, ඔකට පැහැදිලි. මෙන්න මේ විදිය තමයි, මේ විදියටම තමයි ළමයි ශේෂ සටහන් පොතක මේ අනුලම්බ සටහන් කරගන්න. එතකොට ඍජුකෝණික අනුලම්බ සටහන් කරන්නේ මෙහෙම, ඇල අනුලම්බ සටහන් කරන්නේ මේ විදියට. හරි, ඉතින් මේ විදියටම ඔකට ඇඳ ගන්න. මේවා වෙනස් කරන්න එපා, මේවා ස්ටෑන්ඩඩ්. ඒ අදාළ ප්‍රමිතීන්ට, ඒ අදාළ විදියට, එහෙම තමයි අදාළ ප්‍රමිතීන්ට තමයි මේ දීලා තියෙන. හරි, ඒතර කොටිය හොඳට මතක තියාගන්න. මේවා අපි ගත්තොත් මේ අනුලම්බ මේවා සටහන් කිරීමේදී මුළු වලට තමයි ගන්න. හරි, මුළු වලට තමයි ගන්න අනුලම්බ. ඉතින් ඔකට ඕන විදිහ හිතුමත එහෙම ගන්න බෑ. හරි, මේවා පිළිවෙලට ගන්න. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මොකක් හරි කොට දෙයක් මේ වීඩියෝ එකෙන් ගත්තනම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. අපි නැවතත් දම්බල් මෙනුව පාට් 2, හරි, දම්බල් මෙනුව පාට් 2 කොටසෙන් අපි හම්බෙමු. ඉතින් එහෙනම් ඔබට සුබ දවසක් වේවා.